ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් ගරුතර වකමුල්ලේ උදිත හිමිපාණන් ප්‍රමුඛ ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ජේෂ්ඨ මහාචාර්ය දිනදාස කටුපත මැතිතුමා ජේෂ්ඨ මහාචාර්ය රනිල් සේනානායක මැතිතුමා ප්‍රමුඛ වේදිකාවේ අතුන්ගෙන සිටින විද්වතුනි එවැගේම රටම ආදරය කරන කලාකරුවන් අතරින් අද අපාතරට ආපු ප්‍රවීණ කලාකරුවන් වන දීපානි සිල්වා චන්සෝම බින්දු හේවා ඇතුළු ආදරණීය කලාකරුවනි එවැගේම මේ රටේ පරිසර අනතුරක් එනකොට ඒ අනතුරට එරෙහිව ජනතාවත් එක්ක බද්ධ වෙලා මේ පරිසර රැක ගන්න කවදත් පෙරමුණ ගත්ත ආදරණීය පරිසර වේදින් වෙන සජීව චාමිකර තිලක් මහත්මයා ඇතුළු පැමිණ සිටින සියලුම පරිසර වේදින් ඇතුළු මේ විද්වත් සභාවෙන් අවසරයි බණ්ඩාරවල සහ මේ උමාවේ නිම්නයේ නියෝජනය කරමින් මේ ස්ථානට පැමිණ සිටින මගේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මාධ්‍ය වේදී හිතවතුනි ආරක්ෂක අංශ නිලධාරි මහත්වරුනි ඔබ සියලු දෙනාගේම අවසරයි අපි මෙරටේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කියනවා වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට කියනවා ඔබලගේ බුද්ධිංශ මේ ස්ථානට ඇවිල්ලා ඉන්න සියල්ල වාර්තා කරන්න මෙතුවක්කල් මේ විනාශයට ලක් වෙච්ච මධ්‍යම කඳුකරේ නැගෙනහිර බෑවු මේ ජනතාවට නායකත්වයේ දුන්නේ බහු විනාශකාරී උමාවේ ව්‍යාපෘති කෙරේ ජනතා පෙරමුණේ අපේ කණ්ඩායම මේ ගෞරවනීය මහා සංඝරත්නයේ පෙරටු කොටගෙන අදේ සංවිධානය දවන්ත බලයක් ගොඩනගා ගත්තා ලංකාවේ බහුජන සංවිධාන රාශියක් ඒකමත්ත කරලා අද බණ්ඩාරවල නගරයට අපි ගෙනාවා දාස් ගණනාවක ජනතාව සමග අත්දල් බඳගෙන ඉන්නවා ආචාර්ය මහාචාර්යරු කලාකරුවෝ සාහිත්‍ය වේදින් වගේම පරිසර වේදින් එක තැනකට ගෙනාවා දැන් අපේ හඬට ඇහුම්කන් දෙන්න ඕනේ මේ ආණියට පත්වෙච්ච ජනතාවට වහාම සහන අවශ්‍යයි බොන්න වතුර ටික ඕනේ ඉන්න ඉතින් හදපු ගේ ඕනේ වගා බින් වලට නැවත වගා කරන්න අවශ්‍ය තැනට පත් කරන්න ඕනේ වට වන්දිය ඕනේ නැති වෙච්ච ව්‍යාපාරික ස්ථාන වලට ව්‍යාපාර කරගෙන යන්න හයිය ඕනේ ඒ විතරක් නෙවෙයි විනාශකාරී ව්‍යාපෘතිය ආපස්සට හරවන්න ඕනේ ඕනේ මයිකල අපි කියනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය කල්පනා කරලා බලන්න අපි මේ හඬ නගන්නේ අදියේ ඉඳන් නෙවෙයි මේකට අපි සෑහෙන කාලයක් අපි සටනක් දෙනවා මෙරට එක පාලකෙක් ඇහුවේ නැහැ එක බලධාරියෙක් ඇහුවේ නැහැ නුබලා කිව්වේ මේවා විනාශ වෙන්නේ නැහැ කියලා අද යසාපූර්වට විනාශ වෙලා තියෙනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේක සංවේදී ප්‍රශ්නයක් මේක ලොක්කොන්ට තේරෙන්නේ නැහැ අදාළ සැලසුම් අදපෝ මුදලට තමගේ ආත්මය පාවා දීපෝ උගත්තු බුද්ධිමත්තු කෙන සමහර ආචාර්ය මහාචාර්යවරු ඔක්කොම නෙවෙයි සල්ලි වලට අම්මා උනත් දෙන්න සූදානම් වුණ අපේ රටේ ඉන්නවා අන්න ඒ જાතියේ කට්ටිය සල්ලි වලට වැරදි වාර්තා හැදුවා හදලාද මධ්‍යම කඳුකරේ කියන්නේ මේ රටේ හදවත ඒ හදවත විනාශ කරන්න කටයුතු කළා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා ප්‍රශ්නේ බරපතලයි ඒක තේරෙන්නේ ප්‍රශ්නෙත් එක්ක ජීවත් වෙන මිනිහට කල්පනා කරලා බලන්න අපේ සංවිධානයේට වාර්තා වෙන ආකාරයට ගිය සතිය අවසන් වෙනකොට මේ උමා ඔය නිම්නේ මේ කිරිඳි ඔය නිම්නේ මේ මධ්‍යම කඳුකරේ නැගෙනහිර බෑවෝ මේ ගෙවල් 3850ක් ඉරිතල්ල විනාශ වෙලා ඉවරයි ගෙවල් 3850ක් ඉරිතල්ල විනාශ වෙලා ඉවරයි ජල උල්පත් ඔය කඳුරු ලින් 2000ක් හිඳිලා විනාශ වෙලා ඉවරයි අක්කර 10 ගානක ගොයිබිම් පුරන් වෙලා කාන්තාර බවට පත් වෙලා විනාශයි ව්‍යාපාරික ස්ථාන විනාශයි පාසල් පල්ලි පන්සල් විනාශයි අපි ආනවා මේකද උඹලගේ සංවර්ධනය කියලා සංවර්ධනය කියන්නේ ජනතාවට ප්‍රතිලාභ ගේන එක මොකද්ද මේකේ ප්‍රතිලාභේ විනාශය විනාශේ සමානයි සංවර්ධනය වෙන්න බෑ මේක විනාශකාරී ව්‍යාපෘතියක් කිව්වේ ඒකයි මේවට මේවට ලක් වෙච්ච මිනිහගේ වේදනාව තේරෙන්නේ ලක් වෙච්ච මිනිහට විතරද කියලා අපි අහනවා මෙරටේ මහජන නියෝජිතෝ පාර්ලිමේන්තුවේ මහපුටු වල ඉන්නවා උන්ට දැනෙන්නෙම නැද්ද උන්ට හැඟෙන්නෙම නැද්ද
චන්ද කාලෙට විතරද මතක් වෙන්නේ සිල් රැදි අරගෙන අයන්න ක අරගෙන ලැට් පෝජ්ජ අරගෙන තාකරම අරගෙන එනවා ඊළඟ මැතිවරණේදී පිටේ බඳගෙන වරෙල්ලා තකරන් ටික කියලා අපි ඒ උන්ට කියන්න සූදානම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය කල්පනා කරලා බලන්න මේක හරි සංවේදී ප්‍රශ්නයක් ජලයේ එක්ක බැඳිච්ච ව්‍යාපෘතියක් ජලයේ එක්ක ජලයේ හරි සංවේදී ඉතිහාසයේ ඉඳන් කියනවා මිනිහෙක් මැරෙන මංචකේ ඉල්ලනවා උගුරට වතුර බිඳක් දාපන් කියලා උගුරටම වතුර බිඳක් වතුර නැතුව ජීවත් වෙන්න බෑ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා ධාතුසේන රජතුමාගේ පුතා කාශ්‍යප තාත්තා මරන්න කියලා ඉල්ලුවා අපිට වස්තුව දීපන් කියලා වස්තුව දීපන් කියලා අන්තිමට ධාතුසේන රජතුමා මරණයෙන් බේරෙන්න කිව්වා වස්තුව නිදන් කරලා තියෙන තැනට යමන් කියලා දෙන්න එක්කන් ගියා කොහාට දෙක්කන් ගියේ ධාතුසේන රජතුමාගේ නායකත්වයෙන් හදපු කලාවැව ගාවට එක්කන් ගිහිල්ලා කෝදීපං වස්තුව කියනකොට ධාතුසේන රජතුමා දෝතට අරගෙන වතුර දුන්නා මගේ වස්තුව මේ තියෙන්නේ කියලා වතුර හරි සංවේදී ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා ඒ වගේම අපේ රටේ ප්‍රවීණ ගීත රචකෙක් වෙච්ච ඩබ්ලිව් අබේසිංහ මහත්මයා ගීතයක් ලිව්වා නන්දා මාලිනී විසින් ගීතේ ගැව්වා මොකක්ද මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා ඔබට ඉන්නවා අම්මා කෙනෙක් ඒ වැදූ අම්මා අම්මලා එක්කෙනයිද ඉන්නේ නෑ වරද්ද ගන්න එපා ඒ වැදූ අම්මා අපි දරාගෙන ඉන්නවා මේ පොළොව තලය ඒක එයත් අම්මා ඒ අම්මා මාතෘ භූමිය මව් බිම මව් පොළොව එච්චරද අම්මලා ඉන්නේ නෑ අපිට දැනුම දුන්නා පාසල විදුහල් මෑණි කියලා අපි කියනවා අම්මා ඩබ්ලිව් අබේසිංහ මහත්තයා ලිව්වා ඒ විතරක් නෙවෙයි තවත් අම්මලා ඉන්නවා මොකක්ද කොහෙද මී මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා මේ වටිනා වතුර ටික අම්මා හා සමානයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා කල්පනා කරලා බලන්න මං අහනවා වතුර බොන මිනිස්සු ඒ අම්මට සලකන්නේ කොහමද මේ මහ පොළවේ ජීවත් වෙන මිනිස්සු කොහමද සලකන්නේ උල්පත් හිඳිලා ලින් හිඳිලා අම්මා හිඳිලා අම්මා නැති කරලා මහ පොළව කිලෝමීටර් ගණන් පැලිලා ගිහිල්ලා පළලා විනාශ කරලා පුපුරලා ගෙවල් පුපුරලා අම්මට ආදරය කරන මේ මධ්‍යම කඳු කරේ මිනිස්සුගේ මම අහනවා අම්මට හානි වෙදකන් පුතාලට දූලට ඉන්න පුළුවන්ද කියලා එඳන් නැගිටින්න ඕනේ අරගල කරන්න ඕනේ අපි කියනවා මේ අරගලේ අවසන් කරන්නේ ජයග්‍රහණයෙන් මිසක පරාජයෙන් නොවන බව අප සපත කරලා කියනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය දැන් කල්පනා කරලා බලන්න මේක එකෙකුට දෙන්නෙකුට වෙච්ච අනතුරක් නෙවෙයි කොහාටද අනතුරු වෙලා තියෙන්නේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ඌවපර්ණගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හාලියල බණ්ඩාරවල ඇල්ල වැල්ලවාය දැනට තව වෙන්නේව පස්සේ තියෙනවා ওই කන්ද කැටියේ පැත්තට කල්පනා කරලා බලන්න දැන් කොහාටද අනතුරු වෙලා තියෙන ගම්මාන ඉහළ කොටවර පහළ කොටවර බුහුල්පොළ දික්කපිටිය ඒ ගම්මොළ මිස්සුගේ උන් හිටි තැන් අහිමි වුණා ඊයේ ඉහළ කොටවර පහළ කොටවර මිනිස්සුන්ගේ ඉඩම් අරගෙන නැවැත්තුවා මොරගොල්ල වත්තේ ඒ මොරගොල්ල වත්තේ නවත්ත මිසුට වන්දි දුන්නේ නැහැ ඉඩම් දුන්නේ නැහැ වතුර දුන්නේ නැහැ පාර හැදුවේ නැහැ අයින්සක මිස් හැමදාම ගිහිල්ලා නිලධාරින්ට බලධාරින්ට කියනවා එක මිනිස්සෙක් ඊයේ ගිහිල්ලා නිලධාරින්ට කියනකොට නිලධාරි අඩි හප්පලා පුප්පනකොට දරා ගන්න බැරුව හાર્ට් ඇටැක්යක් ඇවිල්ලා එක මිනිහෙක් ඊයේ මැරුණා පාලකයන්ගෙන් අහනවා උඹලගේ සංවර්ධනයේට අපේ ජීවිත දන් දෙන්න ඕනද කියලා අපි අහනවා කල්පනා කරලා බලන්න ඊළඟට හාලියල කුරුකුදේගම නායගියා මේ බණ්ඩාරවල මේ ඇල්ල කොච්චර තැන්වලට හානි වුණාද මකුල්ලල්ල විනාසයි කුරුඳුගොල්ල විනාසයි එගොඩගම විනාසයි වේරගල තැන්න විනාසයි හීල්ලොය විනාසයි පල්ලේපේරුව විනාසයි උඩපේරුව විනාසයි මැදපේරුව විනාසයි කිනිගම විනාසයි තන්තිරිය විනාසයි උතුරු කැපිල්ලවල විනාසයි කල්පනා කරලා බලන්න දික් අතන අර පැත්තෙන් ගම් වැල්ලවායේ කොස් ගහවල විනාසයි අර පැත්තෙන් අඹදණ්ඩේ ගම් විනාසයි ලියන් ගහවල බැද්දියරාව විනාසයි කල්පනා කරලා බලන්න දික්කරාව විනාසයි මහා ව්‍යසනයක් වෙලා පොඩි පහේ දෙයක් නෙවෙයි
මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගණනාවක් ඉරිතලලා පුපුරලා ලින් ඉඳලා උල්පත් නැති වෙලා මේක පුංචි ප්‍රශ්නයක්ද කියලා අපි අහනවා බරපතල ප්‍රශ්නයකට අපි මූණ දීලා තියෙනවා දැන් අලුත්ම තත්ත්වය මොකද්ද මං පෞගිය දවසේ ගියා මකුල්ලල්ලේ මැදපතනේ කන්දක ගස් මැරෙනවා කන්දක ගස් මැරෙනවා ඇයි පොළොවේ වතුර නැති වෙනකොට මහා රූක්ෂ ගස් මැරෙන්න පටන් අරන් කාන්තාරක ලකුණු මතුවෙනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියන් මේ සියලු විනාශය බණ්ඩාරවල අනිත් ප්‍රදේශ වලට එක වළක්වන්න බෑ වළක්වන්න පුළුවන් එක ක්‍රමයකට මොකක්ද කවුරුත් සමගි වෙමු එකතු වෙලා ව්‍යාපෘතිය නවත්තමු අන්න එදාට නවත්තන්න පුළුවන් කල්පනා කරලා බලන්න මම ජනතා විමුක්ති පෙරමුණේ බව ඇත්ත වතුර ජනතා විමුක්ති පෙරමුණේ නෙවෙයි පොළව ජනතා විමුක්ති පෙරමුණේ නෙවෙයි ගස්කොලන් ජනතා විමුක්ති පෙරමුණේ නෙවෙයි UMP ශ්‍රී ලංකා JVP සිංහල දෙමළ මුස්ලිම් ඔය හැමෝටම අයිති වතුර හැමෝටම අයිති ගහකොළ හැමෝටම අයිති මහ පොළව බේර ගන්න අපි සටනක් කරනවා හැමෝම එක මිටකට එන්න මොන පාලකයා මොන බලධාරියා උන් ලොකු නෑ ලොකු මහජන බලයයි මහජන බලය ගාව පාලකයෝ දනගස්සන්න පුළුවන් අපේ රටේ පාලකයෝ දනගස්සලා තියෙනවා එහෙනම් අපි කියනවා මෛත්‍රීපාල මහත්තයෝ ඔය සිංහාසනයෙන් නග්ගන ජනතාව බස්සනක් දිනේ ඈතක නැහැ හැරෙන්න මෙහාට කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒ පණිවිඩය දෙනවා කල්පනා කරලා බලන්න ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා අපි සංවර්ධනයට විරුද්ධ නැහැ අපි විරුද්ධ විනාශයට අපි සංවර්ධනයට විරුද්ධ නැහැ අපි විරුද්ධ විනාශයට අපි විරුද්ධ විනාශයට අපි සංවර්ධනයට විරුද්ධ නැහැ අපි වංචාවට විරුද්ධයි අපි දූෂණයට විරුද්ධයි අපි නාස්තියට විරුද්ධයි අපි බොරුවට විරුද්ධයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා මේක සංවර්ධනයෙන් නෙවෙයි මේක විනාශේ කල්පනා කරලා බලන්න මේක විනාශේ කොහෙද මේක සංවර්ධනය ලින්දදා ලේසිපාසුද මේ බණ්ඩාරවල පුරවරේට තිබුණ මහ ඔයක් තමයි හීල් ඔය සිහිල් ඔය පස්සේ නාමකරණය වුණා හීල් ඔය කියලා අම්මා මුත්ත කාලේ හිඳුනේ නැහැ දැන් ගිහිල්ලා බලන්න හීල් ඔය හිඳුණා ඒ කොට තම තියනවා අම්මා මුත්ත කාලේ හිඳුණු නැති දෙවන්ත පීල්ල ටැංකි පීල්ල පීල්ලම හිඳුණා වෙල්ලාය පුරන් වුණා ගම්මාන ගාන පෝෂණය කරපු පීල්ල හිඳිලා ගියා මකොල්ලලේ පාසල පුපුරලා විනාශ වුණා ගොඩනැගිලි පරේෂණ ආයතනය කියනවා පාසල අයින් කරන්න කියලා තාම අයින් කරේ නැහැ දික්කරාවේ මෙහෙණි ආරාමේ අලුතෙන් හදපු චෛත්‍ය දෙබෑ වෙලා ගියා කල්පනා කරලා බලන්න මේ පල්ලේ පෙරුවේ තියෙනවා මුස්ලිම් දේවස්ථානේ 3000කට වැඩිය වන්දනාමාන කරන තට්ටු හතරේ බිල්ඩින් එක සම්පූර්ණ පුපුරලා තියෙන්නේ ඉවත් කරන්න වෙනවා කල්පනා කරලා බලන්න තන්තිරියට එන්න මහා ගොඩනැගිලි ওই දම්රෝ බිල්ඩින් එක ඉඳන් එහාට තියෙන බිල්ඩින් පුපුරලා සෙන්ටිමීටරේ දෙක ගිලා බැහැලා තියෙන්නේ බණ්ඩාරවල නගරෙට එනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය බැද්දරාව සම්පූර්ණ නායකියා උන්නිටි තැන් අහිමුණා පාලකයෝ නිදිද බලධාරීන් නිදිද කියලා අපි ප්‍රශ්න කරනවා විනාශයක් සිද්ධ වෙනවා මේ දුම්රිය පොළට උඩින් තියෙන කන්ද දෙබෑවෙලා පුපුරලා ඉරිතලලා තියෙන්නේ ඔය කඳු පාත් වුණොත් ආයි අපි ඉඳලා වැඩක් නැහැ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා දිනදාස කටුපොත මහාචාර්යතුමා එක දවසක මේ නගර ශාලාවේ සම්මන්ත්‍රණයට ඇවිල්ලා කිව්වා ඔය කන්ද ගැන මට එකයි කියන්න තියෙන්නේ බණ්ඩාරවල ජනතාව ටිකක් ඇහැරගෙන කන් තියාගෙන ඉන්න එන්න පුළුවන් කන්ද මහානතුරක් වෙන්න පුළුවන් කියලා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ඕවා නිකම් පිපුරුවේ නැහැ ඔවා ස්වභාව ධර්මය කරපු අනතුරක් නෙවෙයි පාලකව අපිට දීපු දෑවැද්ද මහින්ද රාජපක්ෂ යුගයේ ආරම්භ කරා මේ ව්‍යාපෘතිය මෛත්‍රීපාල රනිල් වික්‍රමසිංහ මහත්තයලා එයාගේ කාලේ රාජපක්ෂ කාලේ කිව්වා අපි මේකට විරුද්ධයි කිව්වා හරින් කිව්වා මරාගෙන මැරෙන සටනට මං එන්නම් කියලා බොලේ ඇමතිකම් ගත්තා ජනාධිපතිකම් ගත්තා අගමැතිකම් ගත්තා මෙලෝ එකෙක් මෙහෙ නෑ කල්පනා කරලා බලන්න කල්පනා කරලා බලන්න ඔන්නෝමයි අපිට දේශපාලඥයෝ දීපු දෑවැද්ද ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා මේක සංවර්ධනයක් නෙවෙයි මේක විනාශයක් කඳුර නැති වුණා ඔය නැති වුණා ලිඳ නැති වුණා කුඹුර නැති වුණා පාසල පන්සල පල්ලිය ව්‍යාපාරික ස්ථානේ අපිට කියනවා බහුකාර්ය සංවර්ධනයේලු
බහුකාර්ය විනාශේ කල්පනා කළ බලන්න ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය සංවර්ධනයේ දෙබදෑරුම් වෙනවා පාරිසරික මිතුරු සංවර්ධනය පාරිසරික සතුරු සංවර්ධනය අපේ රටේ බොහොමයක් පරිසරයට අහතුරුයි පරිසරයට මිතුරු නැහැ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය පරිසරයට මිතුරු සංවර්ධනයක් ගැන පවසන්නම ඕනද තියෙනවා කොහෙද ලෝක බැංකුවේ නැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නැයි ආරන්නේ වෙයි ආසියානු සංවර්ධන බැංකුවේ නැවන්නේ නැයි නෙවෙයි චීනෙන් ගත්ත නෙවෙයි ඉරානෙන් ගත්ත නෙවෙයි ආ පරාක්‍රම සමුද්‍රය අන්න මයියංගනේ සොරබොර වැව අවුරුදු 2200යි වයස පරාක්‍රම සමුද්‍රයට වයස අවුරුදු 1100යි පාරිසරික මිතුරුයි පරිසරයට හතුරු නැහැ පරිසරයට හතුරු නැහැ තිරසර සංවර්ධනයේලු තිරසර සංවර්ධනයක් කොහෙද මේකේ තිරසර සංරක්ෂණයක් අවශ්‍යයි රටට එහෙම සංවර්ධන ව්‍යාපෘතිද මේවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා පාලකයෝ අපිට වහසිබස් දොඩනවා මහා පරිමාණ ව්‍යාපෘති ඇතුලේ මහා පරිමාණ වංචා තියෙනවා මහා පරිමාණ කොමිස් ගැයිලි තියෙනවා ඇත්ත කහරණේ ඒවා සමහර ඒවා ඇතුලේ නිදන් තියෙනවා කල්පනා කරලා බලන්න උන් අපි අහනවා මේ රටේ මේ ව්‍යාපෘති හදපු අසංකරපු බලධාරින්ගෙන් ඔය පාලකයන්ගෙන් අහනවා උඹලගේ ගේ පිපුරුවද උඹලගේ ලිඳ හිඳුනද උඹලගේ පාසල පිපුරුවද උඹලගේ පන්සල පිපුරුවද උඹලගේ පල්ලිය පිපුරුවද උඹලගේ ව්‍යාපාරික ස්ථානේ පිපුරුවද ඔය එක එකකුගත් පුපුරලා නැහැ අපේ විතරයි පුපුරලා තියෙන්නේ කල්පනා කරලා බලන්න උන්ට ලාභ අපට පාඩු ඒක සංවර්ධනයේද කියලා අපි අහනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා මේ රටේ නඩු අහන්නේ අධිකරණේ මහා එක ශ්‍රේෂ්ඨ අධිකරණේ නඩුවක් දාලා තිනවා මේකට ශ්‍රේෂ්ඨ අධිකරණේ අපේ කණ්ඩායමෙක් අහුවෙලා ශ්‍රේෂ්ඨ අධිකරණේ ඔබ දන්නවද පරිසරයට කරපු හානියට ස්වභාව ධර්මයාගේ අධිකරණේ නඩුවක් දාලා ස්වභාව ධර්මයන් නඩුව අහනවා ස්වභාව ධර්මයන් නඩුව අහලා කියනවා මේ මාතෘවීම් භූමියට තොපිට වතුර දුන්නට තොපිට කන්න දුන්නට තොපිට ඉන්න දුන්නට මගේ පොළොව පැලුවද මට හානි කළාද භූගත ජලය හොරගම් කළාද තොපට මං දඩුවම් දෙනවා කියලා ස්වභාව ධර්මයේ ගෙවල් පුපුරනවා උල්පත් හිඳවනවා මහ පොළොව පුපුරනවා ව්‍යාපාරික විස්තාර නැති කරනවා පාසල් පල්ලි පන්සල් පුපුරනවා ස්වභාව ධර්මයාගේ අධිකරණෙන් නඩුහලා දඩුවම් දෙනවා ස්වභාව ධර්මයට අපි කියනවා අපි වරදක් කළේ නැහැ වරද කරපු ඉන්නේ ඉන්නේ පාර්ලිමේන්තුවේ ජනාධිපති මන්දිරේ හොලෝපල්ලා කුඩුපට්ටම් කරපල්ලා අන්න වැරදිකාරෝ එතන ඉන්නේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය කල්පනා කරලා බලන්න හිට්පිට නැති පාලකයෝ හිට්පිට නැති පාලකයෝ මධ්‍යම කඳුකරේ නැමැති හදවත වනසන කොට මොකාටද ඉන්න පුළුවන් හිතක් පපුවක් තියෙන එකකට ඉන්න බෑ සටනක් අවශ්‍යයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ඇඟේ ලෙඩට බෙහෙත් දෙන්නේ දොස්තර මහත්තයා රටේ ලෙඩ වලට බෙහෙත් දෙන්න ඕනේ දේශපාලකයා පාලකයා දොස්තර මහත්තයා වැරදි බෙහෙත් දුන්නොත් ලෙඩා මැරෙනවා පාලකයා වැරදි බෙහෙත් දුන්නොත් රට මැරෙනවා කඳු මැරෙනවා උල්පත් මැරෙනවා ඔයවල් මැරෙනවා ගෙවල් වෙනසෙනවා ව්‍යාපාර වෙනසෙනවා ආර්ථිකය වෙනසෙනවා කුෂිකර්මාන්තේ වෙනසෙනවා අපේ රටේ බිහිවෙච්ච පාලකයෝ රටේ ලෙඩ වලට දුන්නේ වැරදි බෙහෙත් එනිසා රට සෑහෙන හානි වෙලා තියෙනවා මේක වැරදිම බෙහෙතක් මේක වැරදිම බෙහෙතක් මහා ව්‍යසනයක් මේ ව්‍යසනය අපි රටේ ජනතාවට කියනවා මේක මේ බණ්ඩාරවල වැලිමඩ ඌව පරණගම හාලියල මිනිහගේ ප්‍රශ්නයක් නෙවෙයි මධ්‍යම කඳුකරේ වෙනසීම රටටම වෙනසීමක් කියලා තේරුම් ගන්න මේ මධ්‍යම කඳුකරේ තමයි මහා දිය උල්පත් පෝෂණය කරලා තියෙන්නේ මේ මහා වැසි වනාන්තර තමයි රට පෝෂණය කලේ ඒව නැතිවීම රටේම නැතිවීමට හේතුවක් වෙනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය රටේ ජනතාව වෙනවා බණ්ඩාරවල සුන්දරත්වය විඳින්න මනරම් කඳු මනරම් තේවතු මනරම් දියලි සිසිල් දේශගුණයේ සහිත පරිසරය දැන් ඔබට තව කාලෙකදී සිසිල විඳින්න බෑ මනරම් කඳු දෙබෑ වෙලා තේවතු පාළු වෙලා වතු පිටි පාළු වෙලා මේක අමු සොහනක් බවට පත් වෙලා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අපි මේ සටන කරන්නේ රැකියා ඉල්ලන්න නෙවෙයි අපි මේ සටන කරන්නේ පාරට කොන්ක්‍රීට් දාගන්න කියලා නෙවෙයි අපි ආණ්ඩුවෙන් මොකක්වත් ඉල්ලන්නේ නැහැ අපි උඹලගේ ඉල්ලන්නේ අපි නිදාසේ කාලා බීලා ඇඳලා හිටියා අපි හේන කුඹර කොටලා එළවලු ටිකක් හදලා කීයක් හරි හොයාගත්තා
අපි ගෙයතුරක් අටෝ ගත්තා ගෙදර ලිඳ තිබ්බා වතුර ටිකක් බිව්වා අපි දරු මල්ලු හැදුවා උඹලා අපිට කරපු දෙයක් නැහැ අපේ තිබිච්ච දේවල් උඹලා හොරා ගත්තා විනාශ කළා විනාශ කරපු උන් දැන් මේවට වන්දි දෙන්න ඕනේ සාධාරණ වන්දි දෙන්න ඕනේ සමහර ගෙවල් තක්සේරු කරලා වන්දියේ රුපියල් 1000යි 750යි 2000යි 3000යි ගහගනින්ලා උඹලා උඹලගේ ඔක රෙද්ද පල්ලේ අපේ ජනතාවට ඕනේ සාධාරණ වන්දියක් කියලා අපි කියනවා අපේ ජීවිතයට අපේ ජීවිතත් එක්ක සැලම් කරන්න එපා මේ අපේ ජීවිත අපේ ගෙදර අපේ කුමුර අපේ ළිඳ අපේ වගා භූමිය අපේ පාසල අපේ පන්සල අපේ පල්ලිය මේ අපි ජීවත් වෙච්ච මව්බිම උඹලා නැසුවා ඒකට සාධාරණ වන්දියක් දීලා දීපල්ලා ඉවා රුපියල් 7 වලින් මනින්න බෑ නවත්ත පල්ලා විනාශේ ආපල්ලා මේ කියන දේවල් මම දේශපාලඥෙක් බව ඇත්ත මේ වියස්සභාවේ ආචාර්ය මහාචාර්ය මා පරිසර වේදී සංවේදී කලාකරු මහා සංග්‍රහත්නේ කෑ ගහලා කිව්වා මේ මහා විනාශයක් කියලා ඇහෙන්නෙම නැද්ද දැනෙන්නෙම නැද්ද තේරෙන්නෙම නැද්ද උඹලට උඹලට ওই භාෂාවෙන් තේරෙන්නේ නැත්තම් මේ උද්ඝෝෂණ දෙගුණ තෙගුණ කරලා තේරෙන භාෂාවෙන් කියන්න අපි සූදානම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය කල්පනා කරලා බලන්න සුන්දර මධ්‍යම කඳුකරය අසුන්දර මධ්‍යම කඳුකරයක් බවට පත් කළේ අපිද තොපි කියලා අපි කියනවා කල්පනා කරලා බලන්න ආ තේරුම් ගත යුතුයි මේ පරිසරය මේ ස්වභාව ධර්මයට මුකෙක් හරි එකෙක් එක කුළු ගෙඩි පාර පරිසරයට ගහනවා නම් පරිසරෙන් හෙන ගෙඩි පාරවල් 100ක් බලාපොරොත්තු වෙන්න පරිසරෙන් හෙන ගෙඩි පාරවල් 100ක් බලාපොරොත්තු වෙන්න පරිසරේ නම් කියන්නේ හතුරෙක් නෙවෙයි අපේ මිතුරෙක් මේ ගහකොළ මේ සතා සීපාව ඔය ඇලදොල මේ මහ පොළව අපේ මිතුරෝ මිතුරාට සතුරුකම් කරනවා නම් එක කුළු ගෙඩි පාරක් එල්ල කරනවා නම් ඒකෙන් හෙන ගෙඩි පාරවල් 100ක් බලාපොරොත්තු වෙන්න දැන් අපිව බැටකන මිනිස්සු පාලකේනි තොපයි ගැහුවේ කුළු ගෙඩි පාර අපිටයි වදින්නේ හෙන ගෙඩි පාර ඒ හෙන ගෙඩි පාර නැවත තොපටම හරවා එවන දිනය ඈතක නැහැ කියලා අපි කියන්න සූදානම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය කල්පනා කරලා බලන්න මේ මංගාව තියෙනවා වார்த்தාව මේ මංගාව තියෙනවා වார்த்தාව ගිය අවුරුද්දේ නැ මේ අවුරුද්දේ ජනවාරි මාසේ නිකුත් කළා ගොඩනැගිලි පරේෂණ ආයතනයේ NBR එක වார்த்தාවක් මොකක්ද මීරියබැත්තේ නායාමෙන් පස්සේ බදුල්ල දිස්ත්‍රික්කේ සමස්ත භූමි මාධ්‍යය කළා අධ්‍යයනය කළ කටි වார்த்தාවක් දුන්නා බදුල්ල දිස්ත්‍රික්කේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 66.9% නායාම අවදානමේ තියෙන්නේ කියලා ඔන්න එහෙන් දීපු වார்த்தාව එතකොට ඒ කට්ටිය කියනවා නායාම් ඉක්මන් වෙන්න හේතු තියෙනවා මිනිස් ක්‍රියාකාරකම් පළවෙනි හේතුව දැන් ලංකාවේ මොනවද හේතු අවිධිමත් සංවර්ධනය අවිධිමත් ඉදිකිරීම අවිධිග අවිධිමත් මාර්ග සකස් කිරීම ඒවලු එතකොට පාලකේනි තොපගේ අවිධිමත් ඉදිකිරීමෙන් මහ පොළොව කිලෝමීටර් ගණන් පැලිලා මධ්‍යම කඳුකරේ කිලෝමීටර් ගණන් පැලිලා උඹලා දැන් නායාම් වලට අතවනලා නේද තියෙන්නේ ඔය නායාම් ඇතුලේ ගි තැම්පත් වෙන්නේ කවදා හරි නායක් ගියොත් මේ බණ්ඩාර වල මේ වැලිමඩ මධ්‍යම කඳුකරේ නැගෙන හිර බෑවුමේ අහිංසක ජනතාව අපේ උන් වලලහඬ දෙන්න බෑ අපි වැළලෙන්න කැමති නෑ අපි කැමති තොපි වලලන්න තොපි වලලන්න ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය එහෙනම් අපි පාලකයන්ට කියනවා බලධාරීන්ට කියනවා මේක කරන්න දෙන්න බෑ කියලා කල්පනා කරලා බලන්න දැන් නිකන් අර වහලේ කුරුපාව කැඩුනොත් ඒ ගෙදර ඉන්න මිනිස්සු අනතුරටපත් වෙන්න පුළුවන් වහල ඇද වැටිලා ඒ වගේම මේ මාතෘ භූමියේ මේ මහ පොළවේ යට තියෙන ස්පාසාන ස්තර බිඳිලා කුඩු වෙලා වැටුණට පස්සේ ඉරිතලලා තියෙන වෙලාවක අර වහලේ කුරුපාව කැඩුනා වගේ මධ්‍යම කඳුකරේ කුරුපා කැඩිලා තියෙන්නේ මේ කට ඇරිලා තියෙන මහ පොළොව කියලා කියන්නේ යන්න බැද්දේරාවට බලන්න යන්න පල්ලේ පෙරුවට යන්න මකුල්ලැල්ලට යන්න උඩ පෙරුවට කටවල් ඇරිලා පොළොව දැන් මේ කියන්නේ මොකක්ද දන්නවද මේ මතු පිට පැලුන් නෙවෙයි මේවා අඩි 100 200 500 යට ඉඳන් පැලිලා ඒ කියන්නේ මේ දැන් අපේ භූමියේ පාසාන ශක්තිය ඉස්තර වෙන් වෙලා කැබලි වෙලා දැන් මේ වගේ වෙලා නායක් ගියොත් මහා ව්‍යසනයක් වෙනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි අපි එතකොට කියනවා
අපි ප්‍රාර්ථනා කරනවා එම ව්‍යසනයක් නොවේවා කියලා. නමුත් ප්‍රාර්ථනා වලින් අනතුරු වළක්වන්න බෑ. වැරදිලා හරි අනතුරක් වුණොත් මහා ව්‍යසනයක් වුණොත් අපි මොකද කරන්නේ? එඳ ජනාධිපතිතුමනි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයන් අපි කියනවා දැන් මේවා මේවා පිළිසකර කරන්න ඕනේ. වියදම් යාවි කෝටි ගණන් යාවි. නමුත් සල්ලි ගේන්න ප්‍රතිපාදන වෙන් කරන්න. බදුල්ල දිස්ත්‍රික්කේ නායම් තුනක් අධ්‍යනය කරනවා. එකක් මේ හපුතලේ උඩපාරේ නායම්. අනිත් එක ලුණුවල. අනිත් එක ඌව කැම්පස් එක ගාව. වෙන් කරපු මුදල කීයද දන්නවද? බිලියන 35යි. බිලියන 35ක් කියන්නේ කීයද? කෝටි 100කට කියන්නේ බිලියනයක් කියලා. කෝටි 3500ක් වෙන් කළා නායම් අධ්‍යන තුනක් කරනවා. එතකොට මේවා බිලියන ගණන් වැය කරන්න වේවි. ලෝකේ තාක්ෂණය ගේන්න වේවි. මේ මහපොළොව නැවත ස්ථායි කරන්න වේවි. ඒකාබද්ධ කරන්න වේවි. හඳු නැවත ශක්තිමත් කරන්න වේවි. හොයපල්ලා ලෝකෙන් ලේසි නෑ කරන්න වේවි. උඹලයි මේ වැරද්ද කරේ. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියන් කල්පනා කරලා බලන්න මේ වගේ ව්‍යාපෘති කරනකොට මේ කට්ටිය දේශපාලන බලයෙන් කරේ. අපේ රටේ තියෙනවා පරිසර පනතක් 1980 අංක 47 කියලා පනතක්. ඒ පනතේ කියනවා මේ වගේ ව්‍යාපෘති කරන්න ඉස්සලා හදන්න ඕනේ ලොකු අධ්‍යන වාර්තාවක්. ඒකට කියන්නේ පරිසර බලපෑම් ඇගෙයින් වාර්තාව නොත් EIA report එක කියලා. ඒක හදන්න ඕනේ අදාළ විද්වතුන් උගතුන් හදන්න ඕනේ. මේ ව්‍යාපෘතියට මුල්ගල් තිබුවේ 2008 අප්‍රේල් 29 වෙනිදා වැල්ලවායේ අලිකොටාරේ මුල්ගල් තිබුවා. මුල්ගල තියෙනකොට රටේ නීතියට විරුද්ධ වුණා. බලපෑම් ඇගෙයින් වාර්තාව හදලා තිබුණේ නැහැ. අපි කෑ ගහලා තිබුවා මේක වැරදි කියලා. හදපියව් වාර්තාව කියලා. කෑ ගහනකොට අවුරුදු 3කට පස්සේ වාර්තාව හැදුවා. දැවැන්ත පොත් තුනක් ඔක්කොම උස්සන් එන්න බෑ. මෙන්න එක පොතක් පිටු 755ක වාර්තාවක් ඇදුවා. හොර වාර්තාවක්, පච වාර්තාවක්, මඩ වාර්තාවක්. ආචාර්ය මහාචාර්යවරු තල්ලි වලට උගත්කම් විකුණුප කීප දෙනෙක් හැදුවා. මේක පච වාර්තාවක්. ඇත්ත 120කට බොරු 180ක් අවලං කරලා තියෙන්නේ මේක. බොරු 180ක් අවලං කරලා හැදුවා වාර්තාවක්. මොකෝ කියන්නේ? ඇත්ත ටිකකුත් තියෙනවා, බොරු ගොඩකුත් තියෙනවා. හැදුවා වාර්තාවක්. කවදද හැදුවේ? 2008 අප්‍රේල් 29 මුල්ගල් තියලා මේක සම්මත කළේ 2011 අප්‍රේල් 12. ඒ කියන්නේ පරණ අවුරුද්ද දවසේ පරිසර අමාත්‍යාංශය ඇරලා නිවාඩු දවසේ අස්තන ගැහුවා. කල්පනා කළ බලන්න මේක හැදුවට පස්සේ දැන් මේ වාර්තාව 2010 එළියට දැම්මා. දෙසැම්බර් මාසේ අපේ රටේ නීතියට අනුව මේවට විරෝධතාවයන් දක්වන්න පුළුවන් මිනිස්සුන්ට. අපි මේ වාර්තාව හොයලා අධ්‍යයනය කරලා මේ මහාචාර්යවරුන්ගෙන් පරිසර වේදිකෙන් අහලා අපි අධ්‍යයනය කළා. මේකට විරෝධතාවය දක්වන්න තීන්දුව කරා. අද අපේ සංවිධානය උමාඔයේ බහු විනාශකාරී සංවිධානය වුණාට මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නට පෙර ආතුව අපි සංවිධානයක් හැදුවා බදුල්ලේදී. ඒකේ නම උමාඔයේ සුරකීමේ ජනතා ව්‍යාපාරය. මම ඒකේ කැඳවුම්කරු. ඒකේ ලේකම් ජ්‍යෙෂ්ඨ පරිසරවේදී අතුල ප්‍රියන්ත මහත්මයා. ඒකේ සභාපති ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙක් වෙච්ච කැලුම් ප්‍රියන්ත මහත්මයා. අපි සංවිධානයක් හැදුවා. සංවිධානයේ හදන දවසේ පලාතේම පෝස්ටර් ගැහුවා. 35 දෙනා යාව. 35 දෙනා යාව. අපි සංවිධානයේ තීන්දුව කරා මේ වාර්තාවට විරෝධය දක්වන්න. අපේ අතින් දවස් ගාණක් අධ්‍යයනය කරලා අපි විරෝධතාවයන් ලිව්වා 320ක් ලිව්වා. ලියලා අපි එක එක ප්‍රදේශවල මිනිසුන්ට කිව්වා ඔබේ ප්‍රදේශයට හානි මේක දාන්න. මේක පරිසර අමාත්‍යාංශයට දාන්න. විරෝධතාවයන් දාන්න. 320ක් අපි විරෝධතාවයන් යව්වා. ඒවට සාක්ෂි මේ 320ම මම ගාව තියෙනවා. මේවා යව්වේ 2010යි. මේවා යව්වේ මඩ කලපුවේ වැලි කන්දේ දෙමළ ගොවි මහත්තුරුන්ගෙන් යව්වා. මාතලේ හෙට්ටිපළ ගොවි මහත්තුරුන්ගෙන් යව්වා. තනමල්විලෙන් යව්වා. මේ ප්‍රදේශවලින් යව්වා. සජීව චාමිකර මහත්තයා යවපු පිටු 7ක විරෝධතාවයක් මේකේ තියෙනවා. ආදරණීය අම්මේ තාත්තේ මේවා අපි යව්වේ අනතුරු වෙන්න ඉස්සෙල්ලා. මේ අනතුරු උනේ 2015 උදා වෙනවත් එක 2014 දෙසැම්බර් 26 තමයි මකුල්ලැල්ලට යටින් පළවෙනි දිය කාන්දු සිද්ධ වුනේ. මේවා යව්වේ 2010යි. මේවා යව්වේ 2010යි. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේ මම යවපු විරෝධතාවයක් ගැන මම මේ කියන්නේ. මම පිටු 6ක විරෝධතාවයක් යවලා ඒකක මෙන්න මෙහෙම විරෝධතාවයක් යවුවා පරිසර අමාත්‍යාංශයට. මොකක්ද මෙම යෝජනාව ක්‍රියාත්මක කළොත් කඳුකරේ නායම් භූගත ජල මට්ටම් වෙනස්කම් සිදුවීම මතුපිට ජල ප්‍රවාහනවල ජල මට්ටම වෙනස් වීම නිසා ජන ජීවිතයටත් පරිසරයටත් කෘෂිකර්මාන්තයටත් සත්ත්ව ප්‍රජාවටත් බරපතල හානි සිදුවිය හැකි බැවින් මෙම යෝජනාවලියට මාගේ විරෝධය පාමි කියලා මේකට යවුවා. දැන් මේ විරෝධතා අපි යවුවම ලංකාවේ වැඩිම විරෝධතා කිය මේ සංවර්ධන ව්‍යාපෘතියට. මේවා යවුවම
අර විද්වත් මහාචාර්ය මණ්ඩලය රැස් වෙලා මේවට උත්තර ලිව්වා. ඒ ලියපු උත්තරේ මට ඇවිල්ලා තියෙනවා මේ මං කියපේකට උත්තරේ. මේකට මට ඒවලා තියෙන උත්තරේ මොකද්ද දන්නවද? මේකට මට ඒවලා තියෙනවා කාන්තිද සිල්වා අධ්‍යක්ෂ පරිසර බලපෑම් ඇගීම් මාංශයෙන් මට උත්තරයක් ඒවලා තියෙනවා. ඒ උත්තරේ මෙන්න මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ? ඒ උත්තරේ එයා කියනවා ඔබ කියන කාරණය සත්‍යයක් ඇතිමුත් අපේ අධ්‍යන වලට අනුව මෙවැනි බරපතල ව්‍යසන මේ කලාපයේ සිදුවිය නොහැක. සිදුවිය නොහැක. කාන්ති නෝනේ මහාචාර්ය තුමෝ අපි ඒ 2010 කිව්වා මේක වෙනවා කියලා. උඹලා කිව්වේ නැහැ කියලා. මෙන්න වාර්තා. මෙන්න සාක්ෂි. මාධ්‍ය ඉස්සරහා කියන්නේ ඕන මාධ්‍ය සංවාදයකට ওই ආචාර්ය මහාචාර්යරුන්ට එන්න කියන්න. ওই ඇමතිලට එන්න කියන්න. මහින්ද රාජපක්ෂගේ අයියා චමල් රාජපක්ෂ තමයි මුල් ගල් තියපු ව්‍යාපෘති ඇමතිවරයා. එන්න කියන්න. අපි මේවා කළා ආදරණීය මේ තාත්තේ සෞර්‍ය සෞදරි. වලක්වන්න බැරි වුණා. මේවා කරලා අපි අන්තිමට එක යෝජ විරෝධතාවයක් යවුවා. මමයි අතුල ප්‍රියන්ත මහත්තයයි කැලුම් ප්‍රියන්ත මහත්තයයි තුන්දෙනාම අත්සන් කළා. පිටු 16ක විරෝධතාවයක් යවලා ඉල්ලීමක් කරා. අපි සංවිධානයක් හදලා තියෙන උමා ඔය සුරකීමේ ජනතා ව්‍යාපාරය. ඔබේ විද්වත් කමිටු හමුවේ සම්මුඛව අපට මේ ව්‍යාපෘතිය හානි කියන්න අවස්ථාවක් දෙන්න පරිසර පනතේ එවැනි ඉඩක් තියෙන ඉඳ එහෙම දෙන්න කිව්වා. ඒකට උත්තර ආවේ නැහැ. ඒක දුන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ මම ඒ කාලේ හිටියා. මං ඇමතිතුමත් එක පාර්ලිමේන්තුවේ වාද විවාද කළා. අන්තිමට ඇමතිතුමා කිව්වා ඔබතුමා අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බෑ. ව්‍යාපෘතියේ ලොකු කය ඔක්කොම ගෙනල්ලා දෙන්නම් කිව්ව අවස්ථාවක්. 2009 මාර්තු 18 වෙනිදා පාර්ලිමේන්තුවේ කාමර අංක 8 දී සාකච්ඡාවක් දුන්නා. ලොක්කෝ ආවා. මල්ටිමීඩියා දැම්මා. සුරංගනා ලෝකයක් මැව්වා. බණ්ඩාරවල දිනුනු නැටි. වැලිමඩ දිනුනු නැටි. හම්බන්තොට දිනුනු නැටි. විදුලිය නිෂ්පාදනය වෙන හැටි වතුර උමගේ ගලාගෙන යන හැටි ලස්සනට පෙන්නුවා. පෙන්නල යොරුණාට පස්සේ මම ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ආනකොට කිව්වා ඒක අධ්‍යයනය කළා නැහැ. ජල විද්‍යාව දත්තේ නැහැ. උමා ඔය ගලාගෙන යන වතුර ගැන තාම හෙව්වේ නැහැ. රාවණැල්ල අබේ භූමිහාරා විදුලි පද්ධතිය බදුල්ලට යනවා. ඒක පස්සේ කරන්නේලු. ඔන්න තාත්තේ උත්තර දුන්නා. ඇමතිතුමාට කේන්ති ගියා. කේන්ති කියලා කිව්වා මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නට උත්තර දෙන්න බැරි නම් මමද දන්නේ. විෂය දන්න කට්ටිය දෙන්න කිව්වා. දෙන්න බෑ කිව්වා. අන්තිමට ඇමතිතුමා මට උත්තරයක් දුන්නා. ඔබතුමාගේ නොවිසඳිච්ච ප්‍රශ්න ඔක්කොම ප්‍රශ්නාවලියක් හැටියට දෙන්න කෙටි කාලෙකින් උත්තර දෙන්නම් කිව්වා. මෙන්න ප්‍රශ්න. ප්‍රශ්න 216ක් හැදුවා. අතුල සහෝදරයි මායි එක්ක අහුවෙලා. හදලා 216 දැම්මා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එකට. අද වෙනකන් උත්තර නැහැ. අද වෙනකන් උත්තර නැහැ. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. සටන් කළා. අන්තිමේට උත්තර නැති වෙනකොට අපි තීන්දුව කරා ජනතාව එක්ක හොගොල්ලා සටනක් දෙන්න ඕනේ හදන්න ඕනේ ජන පෙරමුණක් බලමුළු ගන්නන්න ඕනේ රොද පදින්න ඕනේ පාලකයෝ දැනගස්සන්න ඕනේ කියලා අපි ගියා ජනතාව හම්බෙන්න අපේ සංවිධානය පරිසර වේදී මහාචාර්යවරු අරන් ගියා පුහුල් පොලට ගියා වැව ගහන තැනට කවුරුත් ඉඩම දුන්නේ නැහැ අපි කැරකි කැරකි ඉන්නකොට කඩේක මුදලාලි කෙනෙක් කිව්වා මිදුලේ තියාගන්න කිව්වා හත් දිනක් ආවා හත් දින අපි ගියා බත් මැඩිල්ලට 24 කණුවේ ජය අයියාගේ කඩේ ඉස්සරහා සියමල ගහයට රැස්වීමක් දැම්මා පෝස්ටර් ගැහුවා 4 දිනයි ආවේ අපි ගියා මිරහවත්තේ බන්දුසේන මන්ත්‍රීතුමා ආවා කඩා පැන්නා කෑකෝ ගැහුවා අපි එලෝ ගත්ත මිරහවත්තේ මිනිස්සු සංවර්ධනයට විරුද්ධයි කියලා අපි ආවා බණ්ඩාරවල ආවේ නෑ කට්ටිය ඔහොමයි තත්ති අපේ රටේ ජනතාව වෙන කම්ම නැගිටින්නේ නෑ ලිඳ හිඳුනා ගේ පැලුනා පොලෝ පිපුරුවා ව්‍යාපාරී ස්ථාන ඇලුණා මුලින් අපි මේ දෙයට ආවනම් අපි එදා මේ අනතුර වළක්වනවා කනගාටු වෙන්නේ නෑ අපි පස්සට අඩිය දුවේ නෑ අපි ඊළඟට තීන්දුව කරා යනවා නඩුවකට කියලා අපි නඩුවට ගියා දෙවිවල නීතිඥ ක්‍රිෂ්මාල් නීතිඥ සමාගම ඇල්ලුවා අපි නඩුව පටන් ගත්තා සජීව චාමිකර මහත්මයලා අතුල ප්‍රියන්ත මහත්මයලා දවස් ගණන් ඒ නීතිඥ කාර්යාලයට ගියා පිටු 600ක් වෙනකන් නඩුව ගොනු කළා මුදලක් ඉල්ලුවා ටිකක් ලොකු මුදලක් 60,000ක් වෙනකන් ගෙව්වා සල්ලි හොයාගන්න බැරුවා නඩුව නැවැත්තුවා අන්න එහෙම තියද්දි තමයි පෞගිය 2014 දෙසැම්බර් 26 වෙනිදා මකුල්ලලට යටින් මහදිය කාන්දුවක් වෙනකොට අපි ආපහු අඩිය තිව්වා ආපහු සවිය ගත්තා මේ සංවිධානය හැදුවා අරගලේ පටන් ගත්තා පාලකයන්ට කියනවා දැන් නවත්තන්නේ නැහැ අපේ ජයග්‍රහණය එනකම් සටන දියත් කරනවා සටන ගෙනියනවා ජයග්‍රහණෙන් මේක කළවර කරනවා කියලා අපි කියනවා මහජන හඬට පාලකයෝ කන් දෙන්න ඕනි කන් නොදිච්ච පාලකයෝ ගෙදර යන්න ලෑස්ති වෙන්න ඕනි කල්පනා කරලා බලන්න එහෙම අයට යන්න උනා ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය එහෙනම්
දැන් කල්පනා කරලා බලන්න මේ රටේ ජනතාව නොමග යවලා මේ ජාතියේ වාර්තා හදලා මේ රට විනාශ කරුවා මේ පාලකයෝ මේ බොරු පච වාර්තා හදලා කල්පනා කරලා බලන්න දැන් ඔය රදිය කාන්දු වුණාට පස්සේ කාන්දුව වහන්න ඉරානේ පරාප් කම්පැනි තාක්ෂණී තිබුණේ නැහැ ලෝකේ වටේ දිව්වා කැනඩාවේ ගියා ඇමරිකා ඇමරිකාවේ ගියා ජර්මන් ගිහිල්ලා තාක්ෂණයේ ගෙනාව මාස ගානක් ගියා ජර්මන් විශේෂඥයෝ ආවා ඇවිල්ලා මේක වහන්න ගිය වෙලාවේ බදුල්ලේ නිලධාරීන් භූවිද්‍යා පතල් කැණීම් සහ ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ සහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් ගියා මේ තාක්ෂණයට වහනවා බලන්න වහනකොට ජර්මන් ජර්මන් ජාතික විද්වතෙක් ආපු විශේෂඥයෙක් කියනවලු අපේ නිලධාරියෙකුට උඹලගේ රටේ පාලකයෝ උඹලගේ රටට ආදරේ නැහැ උඹලගේ බලධාරීන් උඹලගේ රටට ආදරේ නැහැ අපේ රටේ නම් මෙහෙම වෙන්න දෙන්නේ නැහැ කියලා තප්පරයට ලීටර් 870ක් කාන්දු වුණා මහදිය කඳක් එළියට පනිනවා සුද්දා එහෙම කිව්වා අපේ උන් සමහරු කියනවා මේක වළක්වන්න බැරිලු මේක සංවර්ධනේලු සුද්දෝ කියනවා අපේ රටේ පාලකේ උඹලගේ රටට ආදරේ නැල්ලු අපේ රටේ බලධාරීන් ආදරේ නැල්ලු ඇත්ත ඔක්කොම නෙවෙයි කොටසක් මේ ඉන්නේ රටට ආදරය කරන මිනිස්සු මේ ඉන්නේ රටට ප්‍රේම කරන මිනිස්සු ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය එඳා ඒ මිනිස්සු කඳවුරු බඳින දිනේ එච්චර ඈතක නැහැ මේවා ඔක්කොම එක තැනකට ගේනවා පාලකව අහන්න නැත්තම් අහුන්ගෙන් කන් දෙන්න නැත්තම් ආර්ථිකේ වනසනවා නම් ඉඩම් සුද්දට දෙනවා නම් මේ වගේ විනාශකාරී දේවල් කරනවා නම් මේ රටේ බුද්ධිමත් වූ ගත්තෝ මේ රට ආදරය කරන සියලු ජනතාව එක මිටකට එක තැනකට අපි ගේනවා ගෙනල්ලා පාලකව පළවය හැරලා මේව නැවත අපි නිරුපද්ධිත කරලා ඔබට ඕන සාහන මේ ප්‍රදේශයට ඕන සාහන මේ මැදම කඳු කරය නැවත සුවපත් කිරීමේ ක්‍රියාවලිය අපි අරඹන්න සූදානම් උන් අරඹන්නේ නැත්තම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා කල්පනා කරලා බලන්න අපි සටන් කළා අපි සටන් කළා අපි මේ ස්ථානේ සෑහෙන සටන් කළා අපි සටන් කරන වෙලාවේ මං ගාව තියෙන ආපු අධිකරණ නියෝග හැම සටනක් වෙලාවෙම පොලිසිය මහත්තුරු ගෙනාවා අධිකරණෙන් වාරණ නියෝග වාරණ නියෝග ගෙනාලා වාරණය කළා යකඩෝ අපිට මොකටද වාරණේ අපිට දැන් කොහොමටත් වතුර වාරණේ වෙලා තියෙන්නේ අපේ කුඹුර වාරණේ වෙලා තියෙන්නේ අපේ ගෙදර වාරණේ වෙලා තියෙන්නේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ අපට නෙවෙයි නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ අර පාලකයන්ට අල බලධාරීන්ට මේ පරිසරයේ වෙනසුවට නීතියක් නැද්ද මේ පරිසරයේ වෙනසුවට නීතියක් නැද්ද මේ මහා විනාශයක් කරාට නීතියක් නැද්ද නීතියක් තියෙන්න ඕනි අපේ රටේ නීතියේ ඉඩ මදි අලුත් නීති හදන්න ඕනි මහා මූල්‍ය වංචා හොයන්න පෞගිය කාලේ අලුත් නීතිමය ආයතනයක් ස්ථාපිත කළා FTID එක මූල්‍ය වංචා විමර්ශන කමිටුව අපි යෝජනා කරනවා දැන් මූල්‍ය අපරාධ වලට වඩා බරපතලයි පරිසර අපරාධ අනේ නිසා ලංකාවේ අනාගතයේ අලුත් නීතියක් ගෙනල්ලා අලුත් කමිටුවක් නිර්මාණය වෙන්න ඕනේ මොකක්ද පරිසර අපරාධ විමර්ශන කමිටුව අන්නේ කමිටුවට ගේන්න ඕනේ මේ වාර්තා හදපු එක අන්නේ කමිටුවට ගේන්න ඕනේ පාලකයෝ පරිසර අපරාධ දැන් කන්දකට වටිනාකමක් දෙන්න පුළුවන්ද ලිඳකට වටිනාකමක් දෙන්න පුළුවන් අපේ ජීවිතවලට වටිනාකමක් දෙන්න පුළුවන් අපේ පන්සලට පල්ලියට වටිනාකමක් දෙන්න පුළුවන්ද අපේ ගොවිපිට වටිනාකමක් දෙන්න පුළුවන්ද පාලකේනි තොපි විනාශ කරේ මහා වටිනා වස්තුවක් මේ රටේ දේවල් කල්පනා කරලා බලන්න ඉඳ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ඔබට මේ අවධාරණය කරලා මේ කියන කාරණේ මතක තියාගන්න මේ හැමෝම මේක එක එක භාෂාවෙන් කිව්වා තාම විනාශය උනේ ටිකයි තාම විනාශය උනේ ටිකයි විනාශයේ තියෙන්නේ අනාගතය අපි ජීවත් වෙන වකවානුවේ කවදාද දන්නේ නැහැ මේ මැදම කඳු කරය සුවපත් නොකොලොත් ඒ තාක්ෂණයේ නොගිනාවොත් ඒක පාලකේ නොතේරුම් ගත්තොත් ඒ විනාශයේ අගමුල කියන්ට තේරෙන්නේ නැහැ මහත් ව්‍යසනයක ලකුණු අපට පේනවා මේ කඳු පුපුරලා නම් මේ විනාශයේ සුළුපටු නෙවෙයි කියලා අපි කියන්න කැමති අර 70% විස්තර බොරු 100% ගානක් දාපු මේ වார்த்தාවේ දන්නකෝ මෙන්න මේ වார்த்தාවේ මේ 94 වෙනි පිටුවේ තියෙනවා මෙන්න මෙහෙම කාරණයක් මොකද්ද කියලා තියෙන කාරණේ 2004 දෙසැම්බර් 26 වෙනිදා ආව සුනාමි දකුණු ආසියානු කලාපිට මහත් ව්‍යසනයක් වුණා ඒ සුනාමිය ගැන ලෝකෙම විද්වතුන් අධ්‍යයනය කළා ඒ කට්ටිය කිව්වා මේ සුනාමිය එන්න හේතුව අලුත් භූතටියක් නිර්මාණය වෙනවා ලංකාව ඉඳන් කිලෝමීටර් 400කට එහායි අන්නේ භූතටිය නිර්මාණය වෙන නිසා ඒ භූතටිය නිර්මාණය වෙන කලාපය අනාගතේ භූමිකම්පා ඇතිවිය හැකි කලාපයට ඇතුළු කරන්න අනාගතේ භූමිකම්පා ඇතිවිය හැකි කලාපයට ඇතුළු කරන්න
අන්නේ ඒ අනුව මේ වාර්තාව හදනකොට ලෝක වාර්තා පත්තකට දාන්න බැරි හින්දා බොරු කියන්න බැරි හින්දා මේ වාර්තාවට මුන් දැම්මා මෙහෙම එකක් කොහමද ශ්‍රී ලංකාව දිවයිනක් ලෙස ඉතා වැදගත් වේ පෘථිවි පුෂ්ඨයේ තලවල ධාරය භූකම්පා ඇති කිරීමට ඉවහල් වේ නව පුෂ්ඨතලයක් ඇතිවීම ශ්‍රී ලංකාවේ දකුණු දිග මුහුද ප්‍රදේශයේ සිට කිලෝමීටර් 400ක් දක්වා දුරකින් පවතින අතර එබැවින් ශ්‍රී ලංකාව භූමිකම්පා ඇතිවීමේ අවදානම් සාමාන්‍යයෙන් පවතින කලාපයට ඇතුළත් කිරීම යෝග්‍ය වේ ලංකාවේ සුළු භූචලන වාර්තා වී ඇති නිසා මේවා පසු විපරම් කිරීම සඳහා ස්ථානයක් පිටවීම ඉතාම අවශ්‍ය කාරණේකි කියලා ලිව්වා දැන් මම අහනවා දැන් අපේ රටේ භූමිකම්පා බලපානවලු අපිට උගන්නන කාලේ පොඩි කාලේ අපේ රට වාසනාවන්තයි කිව්වා මොකද්ද ගිනි කඳු නැහැ කිව්වා භූමිකම්පා නැහැ කිව්වා දැන් භූමිකම්පා නැහැ කියන්න බෑ භූමිය කම්පා වෙන්න පුළුවන් නොවේවා කියලා ප්‍රාර්ථනේ ප්‍රාර්ථනාවෙන් අනුතුරු වළක්වන්න බෑ ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදර යම් හෝ භූමිකම්පාවක් ආවොත් මේ මධ්‍යම කඳු කුරේ කඳු දෙබෑ වෙලා පොළොව පැලිලා පොඩි හෙලවීමක් ආවොත් පොළොවේ ඒකාබද්ධතාවයේ බිඳලා කුමක් විය හැකිද කියලා අපි අහනවා අනුතුරේ සීමාව කියන්න පුළුවන් අපේ රටට මේ විනාශය කළේ අපේ පාලකයෝ වගේම රට ආක්‍රමණය කරවෝ සුද්ධය විනාශය කළා මේ රට යටත් කරගත්ත 1815 මාර්තු 2 වෙනිදා සහමුලින් කන්ද උඩ රට කිවිසුමක් ගහලා බ්‍රිතාන්‍ය ජාතිකෝ යටත් කරගත්තට පස්සේ උන් අපේ රටට ආදරේ නැහැ උන් ආවේ වස්තුව හොයාගෙන උන් මොකද කොලේ මේ මැදම කඳු කරේ වනවැස්මකින් වැහිලා තිබ්බේ වනවැස්ම ඉවත් කළා වනවැස්ම ඉවත් කළා උන් ආර්ථික භෝග හැදුවා වනවැස්ම ඉවත් කළා ඊට පස්සේ හිටෙව්වා කේතුදර ගස් පයිනස් ටර්පන්ටයින් වගේ ගස් හිටෙව්වා ගහේ උසට යනවා මුල යටට අක් මුල් නැහැ මුදු මුල් බහිනවා යටි රෝපණ නැහැ පොළොවේ වතුර නඳන්නේ මේ මැදම කඳු කරේ නිර්වත් කරාට පස්සේ අහසින් වැටෙන වතුර පොළොවට පතිත වුණා පොළොව සෝදා ගියා පොළොවේ ශක්තිය නැති කරා මූල මණ්ඩල වලින් ශක්තිමත් කරපු පොළොවක් විනාශ කරලා දැම්මා මගේ ආදරණීය අම්මේ තාත්තේ උන් ඒ ගල් වැටි දාලා කඳු සංරක්ෂණය කළා අපේ උන් කඳු පළලා පොළොව පළලා මං අහනවා යම් භූමිකම්පාවක් ආවොත් වැරදිලා හරි නොවේවා ප්‍රාර්ථනේ ප්‍රාර්ථනා වලින් බෑ බෑ කියලායි මම කියන්නේ ආවොත් අපට මොකද වෙන්නේ මෛත්‍රීපාල මහත්තයා යට වෙන්නේ නැහැ රනිල් යට වෙන්නේ නැහැ මහින්ද යට වෙන්නේ නැහැ ඒ ඉඳ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය දරු પરම්පරාව පිටින් යට වෙන්න බෑ උඹලගේ වාර්තාවල මේක දැම්මනම් දැන් හදපියව් බලපියව් හොයපියව් ලෝකේ තාක්ෂණය ගෙනල්ලා අපේ ජීවිත සුරක්ෂිත කරපල්ලා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේ විනාශයට එන්න කිව්වා ඒක උට බලන්න එක එක ආවේ නැහනේ ආවේ නැහැ ජනාධිපති ආවේ නැහැ අගමැති ආවේ නැහැ උන් මල ගෙවල් වල යනවා ටීවී එකේ පෙන්නනවා උන් මගුල් ගෙවල් වල යනවා අස්සම් කරන්න අපිට පෙන්නනවා උන් චීන යනවා උන් ඇමරිකා යනවා පෙන්නනවා උඹලට ලංකාවේ ඡන්ද දීපු බණ්ඩාර වලට එන්න බෑනේ වැලිමඩට එන්න බෑනේ හාලියල කුරුකුදේට එන්න බෑනේ කල්පනා කළ බලන්න ඡන්ද දීපු මිනිස්සුන්ට එහෙමයි සලකන්නේ එහෙනම් අපි ඔයත්තන්ට කියනවා මීඩිය පැත්තේ නාය ගියාම උඹලා ආවා මේ පැත්තට හෙලිකොප්ටර් වලින් ඇවිල්ලා හාල් කිලෝ දෙක බෙදලා ටීවී එකේ පෙන්නුවා සීතර දිකැලක් බෙදලා පෙන්නුවා කන්දක් නාය ගියොත් මේ මැදම කඳු කුරේ හාල් අරන් හෙන්න එපා දැන් මේක විශාලා මහනුවර වගේ තුම්බිය පැතිරුණා විශාලා මහනුවර මේ මැදම කඳු කුරේ තුම්බිය මොකක්ද වතුර නැ කුඹුර නැ ගේ නැ පාසල නැ පන්සල නැ පල්ලිය නැ ව්‍යාපාරික ස්ථාන නැ බිය ගොඩයි අපිට බිය ගොඩයි එඳා පාලකයන්ට අපි කියනවා එන්නේපා මේ මැදම කඳු කරේ ආව මගුල් දාට එන්නේපා ආව මගුල් දාට උඹලා එනවනම් පාන්සු කුලේ දෙන්න වතුර නැති ඉඳන් වතුර බෝතල් ටිකක් අරන් වරෙල්ලා පාන්සු කුලේ දෙන්න ඊළඟට සුදු වැඳගෙන වරෙල්ලා මේකට මුල් ගල් තිබු මහින්ද රාජපක්ෂ මහත්තයාට ගුණ කතනයක් කරන්න එන්න කියන්න ඕනි මෛත්‍රීපාල සිරිසේනටයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහටයි එන්න කියන්න ඕනි සුදු වැඳගෙන ගුණ කතනයක් කරන්න හරිම් ප්‍රනාන්දුට ශශීන්ද්‍ර රාජපක්ෂට නිමල් සිරිපාලට ඩිලාන් පෙරලට වලට පස් පිටක් දාන්න වරෙල්ලා කියලා කියන්න ඕනි කල්පනා කර බලන්න ඔය ව්‍යාපෘතිට අස්සම් කරපු ආචාර්ය මහාචාර්යවුන්ට එන්න කියන්න ඕනේ මේකට කර තියන්න මධ්‍යම කඳු කුරේ ආව මගුල සරසන්න වරෙල්ලා උඹලා මේක වැනසුවා අපි කියනවා නිමල් සිරිපාලට ඩිලාන් පෙරලට අපි කියනවා හරිම් ප්‍රනාන්දුලට ඔය හැමෝටම රොත්ත බුරුත්තට කියනවා මෛත්‍රීපාල මහත්තයාට කියනවා අග්ගාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා අඹදණ්ඩේ ගම ගිලා වැස්සා එතකොට
කොහෙද මැද peerුව ගිලා බැස්සා වරෙල්ලා ඒ ගිලා බැස්ස එකේ ඔබලා දාන්න කල්පනා කරලා බලන්න අපි ඔක්කොම ගිලා වහිනවා අපේ පොළොව පුපුරනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා ඉඳලා සැලකිය යුතු විනාශයක් වෙලා අපි මහා සංඝ සමුළුවක් තියලා ගිය අවුරුද්දේ අප්‍රේල් 29 වෙනිදා 29 වෙනිදා මේ නගර ශාලාවේ මහා නායක හාමුදුරුවෝ ඉඳන් ස්වාමින් වහන්සේලා 700ක් වැඩම කරලා මේ පෙරහැරක් ගිහිල්ලා කිව්වා මේක නවත්තන්න කියලා හාමුදුරුවෝ කිව්වත් ඇහුම්කන් දුන්නේ නැහැ ආචාර්ය මහාචාර්යවරු කිව්වත් ඇහුම්කන් දුන්නේ නැහැ අන්තිමට මෛත්‍රීපාල මහත්තයත් එක්ක සාකච්ඡාවක් ඉල්ලුවා සාකච්ඡාව දුන්නා 2015 මාර්තු 20 වෙනිදා අපි ගියා පරිසර අමාත්‍යාංශයට මේ ආචාර්ය මහාචාර්යවරු අපි එක්කගෙන ගියා පරිසර වේදින් ගියා මහා සංඝරත්නය ගියා මෛත්‍රීපාල මහත්තයා වාඩි වෙන ගමන් කිව්වා එක්කෙනෙක් කතා කරන්න විනාඩි 5කින් ගැටලුව කියන්න කිව්වා විනාඩි 5යි කෑකෝ ගහලා අරගල කරලා විනාඩි 15ක් විතර ගැටලුව කිව්වා කිව්වට පස්සේ අපේ කටුපත මහාචාර්යතුමා කිව්වා වගේ මෛත්‍රීපාල මහත්තයා ප්‍රසිද්ධිය එතන කිව්වා මේක දේශපාලන හිතුවක් ආරකමක් මහින්දට ඕනට මේක කළේ මම මේක తాවකාලික නවත්තනවා කිව්වා කැබිනට් අනුකමිටුවක් දානවා කිව්වා සාහන දෙනවා කිව්වා අපි අලුතෙන් පරිසර අධ්‍යනයක් කරනවා කිව්වා මේක බලන්නම් කියලා කිව්වා අපි සතුටු වෙලා ආවා යහපාල නීතිය කල්පනා කරලා බලන්න කැබිනට් අනුකමිටුවක් දැම්මා කැබිනට් අනුකමිටුව කවුද සභාපති මුදල් නැමැති රවි කරුණානායක කවුද ඒකේ සමාජිකෝ හරි ප්‍රනාන්ද නිමල් සිරිපාල ඩිලාන් පෙරේරා විජිත මුනි සොයිසා රංජිත් මත්තුම් බණ්ඩාර චම්පෙක රණවක ඕන්න දැම්මා ඔය බාන් ටික දැම්මා කමිටුවට අපි ලියුමක් හදලා ඉක්මනට ඇගුවා කමිටුවේ සභාපතිට එන්න මෙහාට විනාශේ බලලා වාර්තාවාද අපේ සංවිධානයටත් අවස්ථාවක් දෙන්න අපේ කරුණු කියන්න කියලා උත්තරයක්වත් ආවේ නැහැ කමිටුව මේ පැත්ත පළාතේ ආවේ නැහැ රවි කරුණානායක ආවද නිමල් සිරිපාල ආවද ඩිලාන් පෙරේරා ආවද වාරි මාර්ගමදී සොයිසා ආවද රංජිත් මත්තුම් බණ්ඩාර ආවද පාටලි චම්පික ආවද ආවේ නැහැ මුම් මොකද කරේ පාර්ලිමේන්තු කාමරයකට එක දවසක් පැය එකක් රැස් වෙලා හරින් ප්‍රනාන්දු කරන ඉඳන් ඔක්කොම කට්ටිය අන්තිමට මොකද දන්නවද විද්වතුන් කියපු වார்த்தාවට අස්සන ගහලා කිව්වා ව්‍යාපෘතිය දිගටම කරන්න නවත්තන්න බෑ හානි වලට වන්දි දෙමු ඔන්න කමිටු ලංකාවේ කමිටු කල්පනා කළ බලන්න දැන් ඒ මන්ත්‍රී වරුන්ට රනිල් වික්‍රමසිංහ මහත්තයා පහුගිය ආයවැයිද කිව්වා මන්ත්‍රී වරුන්ට අමාරුයිලු මාතෘ ජීවත් වෙන්න බැරිලු මලගෙදරකවත් යන්න බැරිලු ඒ ඉඳන් ලක්ෂයක දීමනාවක් දුන්නා ලක්ෂයක දීමනාවක් කල්පනා කරවන උන්ට එහෙමයි අපට එහෙමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිය මේ අවුරුද්දේ මුල පාර්ලිමේන්තුවට ගෙනාවා යෝජනාවක් එතුමට ආරක්ෂක රථ දෙකක් ගන්න ලක්ෂ 5940ක් වෙන් කළා ඒ කියන්නේ කෝටි 60ක් කල්පනා කරවන අපට එහෙමයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි උන්ට එහෙමයි අපට එහෙමයි ඡන්දේ ගත්ත උන්ට සවලෙන් ඡන්දේ දීපේ උන්ට කන් හැන්දෙන් ඕම් බෙදෙනවා රටේ කල්පනා කළ බාන ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි ළඟදිත් යව ජනාධිපති ලුමක් අපේ සංවිධානයේ සාකච්ඡාවක් ඕන කියලා උත්තර නැහැ උත්තර නැහැ අන්න එතකොට පාට බහින්න නතු කොහමද එඳා අපි කියනවා අද මේ විරෝධතාවයට අහුන්ගම් දෙන්නේ නැත්තම් තව පොඩි කාලයක් සලකලා බලලා පටන් ගන්නවා අකණ්ඩ උපවාසයකට අපේ සංවිධානය යන්න සූදානම් කියලා අපි කියනවා අපි යනවා එතනට ගේනවා මෙතනට උඹලා අහන්න නැත්තම් ආපහු මේ ඔක්කොම එකතු කරනවා දැනුම ආවම මිනිස්සු නිකන් ඉන්නේ නැහැ එකතු වෙනවා හානිය තාම උනේ ටිකකටයි හානිය ගොඩකට වෙනවා මේ ව්‍යාපාරික මහත්තුරුන්ට ওই කඩවල වල බිස්නස් වෙන්න නම් මේ මිනිස්සුගේ අතට සල්ලි එන්න ඕනේ දැන් අතට සල්ලි නැහැ. ඉතින් ව්‍යාපාර අමාරුයි. මේ ව්‍යාපාරික ස්ථාන වලට තාණි කරයි. එඳ සියල්ල එකතු වෙන්න ඕනේ. වැලිමඩ එන්න ඕනේ. ඌවපරණකම එන්න ඕනේ. හාලියල එන්න ඕනේ. බත්මැඩිල්ල එන්න ඕනේ. කන්දකැටි එන්න ඕනේ. වැල්ලවා එන්න ඕනේ. එකට එක අහු වෙන්න ඕනේ. පක්ෂ පැත්තක, ಜಾති පැත්තක, ආගම් පැත්තක සටනයකට සටන ජයග්‍රහණය කළවර කරන්න ඕනේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. මේ පට්ට බොරු වාර්තා හැදුවා. මේ ව්‍යාපෘති වල හානිය මගේ එක මහත්තයෙක් ඇහුවා ඔය ලින් ආපහු යාවත් කාලි නෙවෙයි අවුරුදු ගානක් යනකොට වතුරේ ප්‍රශ්නයක් නැල්ලු නෑ ලින් හිඳීම විතරක් නෙවෙයි ප්‍රශ්නේ ප්‍රශ්න ගොඩයි ඔය ව්‍යාපෘතියේ වැඩක් නෑ ඕක බොරුවක් ඕක පාඩුයි උමා ඔය මෙතන දන්න කට්ටිය ඉන්නේ උමා ඔය වතුර තියන දොච්චර ගෙනියන්න නෑ මාතටි ලෝයේ තියන වතුර ඔච්චර ගෙනියන්න නෑ ඇහෙනවද දැනෙනවද පේනවද ජූලි ජූලි අගෝස්තු මාසවල
उमा वे वतुर गलागने यानी ने बाड़गागने यान वातुरे ने पूछ पेटी एक कुनात गागने यान ने तो यहाँ ट मार वेंट बुलवा इस्तर नंग वतुर गिया दंग वतुरे ने मध्यम खांतु करे वैनस हुआ कल्पना कलवान ये वैनसी में प्रतिपाले स्वाभाविक साक पद्धतिया देशीय साक पद्धतिया बिना आइंगला दम्मा विदेशीय साक गिनावा दिए पीरी तलाव दिए तलाव भंडार के वेलती बुनु भंडार वेल ओए पीटते ने इस तरह व्यवा आदमी वो को विनाशाय दिए तलाव टा त्वतुरने भंडार उल्टा त्वतुरने खांडु करे वनसला उमा ओए कोहे द वतुरती ने मैं वार्ता हर अपूर्व वार्ता मैं कट विरोध तावे कपी आऊआ मैं वार्ता विकियनवा जलदत्त दारा तीनों वगुक थाना माल विलट वैडियम वही ने आउरुद्दे मनमासित जूली सा आगोस्तुलु थाना माल विलट वैडियम वही ने जूली सा आगोस्तुलु कडुएम वही ने दिसंबर सह जनवरी अभी मैं कट विरोध तावे क्या हुआ मार वित्त कम ड्रॉप टेलियो मार केवल तीनों एक मुद्रण दोष आकलो अभी आप बोलियो मार क्या हुआ विद्वत हदपे के मुद्रण दोष थव कोपमन तिबेद गेला हुआ एक उत्तर न कल्पना कर बलांड ओन्न विद्वत्तु सल्योट वार्ता हेदुआ मे पिटु हास्य पनस्पाक वार्ता हदंड मे वार्ता मेक तनक तीनवा विद्वत् खंडायम मे परिसरे अविद्दलु दवस्तुनें बलला हदला तीन दवस्तुनें अने मुंगे विद्वत् खं उमा ओए दिग किलोमीटर 75 उमा ओए पोषित प्रदेश वर्ग किलोमीटर 120 उमा ओए दिगेम किलोमीटर 75 यान डोने मे वार्ता हदन गिए ने किरिजो निम्ने मे यान डोने हम्मंतुर दक्वा गिए ने यान नोने उमा ओए पोषणे वेन्ने मे बदुल डिस्ट्रिक्टे वितरक नेवेई कोयत पोषणे वेन्ने मेका बक मेडिल्लट वतुर देनवा महा गोविजन पद व्यापारया अक्र 3000ක් තියෙනවා අදට යලට වතුර මදි ගෙනිච්චම ඔය අක්කර 3000ම ඉවරයි පවුල් 4000ක් ඉවරයි මේ වතුර රන්ඩමේට වැටෙන්නේ ඊළාට යනවා මහවැලි සීසා බී කලාප වලට මඩකල පොද දක්වා යනවා මහවැලි වම්මියුර මිනිපේ හසලක හෙට්ටි පොළ මාතලේ දක්වා යනවා මේ වතුර ගෙනිච්චම ඒවත් පුරන් වෙනවා ඔවට තාම විනාශය ආවේ නැහැ වතුර ගෙනිච්චේ නැහනේ එහෙනම් තාම ඒ කට්ටිය අවදි වෙලා නැහැ අවදි වෙන දිනයක් එනවා විනාශ නවත්ත ගන්න බැරි වුණොත් ඉතින් එයාලත් එන්න ඕනේ මේ සටනට පණ පොවන්න ඕනේ රොත බඳින්න ඕනේ එකතු වෙන්න ඕනේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා කල්පනා කරලා බලන්න ඒ හින්දා මේක අපට තියෙන ලොකු කාරණා ගොඩක් කතා කරන ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි දැන් මේ ව්‍යාපෘති අසාර්ථකයි කියන්නේ ඇයි අපිට වහිනකොට වැල්ල වායටත් වහිනවා හම්බන්තොටත් වහිනවා අපට වැසි ලැබෙන්නේ හම්බන්තොට සිට මේ ඌවපරණම් වැලි මඩ දක්වා මොන මොසමද ඊසාන දිග මොසම අපිට වතුර තියෙනකොට ලුණුගම් වෙහෙරටත් වතුර තියෙනවා හඳ පානාගලත් වහන්දාන එතකොට එහාට වතුර ඕනේ කවදද අපට වතුර නැති ජුලි ජූලි අගෝස්තු වල එතකොට උමා ඔය දෙන්න වතුරක් නැහැ මාතැටිලි නැහැ ඔය විදුලිය හදන්න බෑ ඔය ව්‍යාපෘතිය නොරොච්චෝලයක් වෙනවා අසාර්ථක ව්‍යාපෘතියක් වෙනවා කෝටි 7632ක් මේකට යට කරනවා මේ ව්‍යාපෘතියට ඔක්කොම ඉරානෙන් ණයක් ගන්නවා ඉරානෙන් ණයක් වසර 20න් ගෙවන්න ඕනේ මේ ණය ගෙවන්න ඕනේ මේකේ කොමිස් කෝටි ගාණක් ගැහුවා කල්පනා කරලා බලන්න උන්ට කොමිස් අපට පාඩු මේ වෙන්කල මුදල ප්‍රමාණවත් නැහැ අදට වෙච්ච විනාශයට වන්දි ගෙවන්නත් මදි කෝටි 7632 අදට වෙච්ච විනාශයට වන්දි ගෙවන්නත් මදි අපි අහනවා දැන් මේකට වන්දි ගෙවන්න මොන රටෙන්ද තොපි ණය ගන්නෙ කියලා අනේ මෝඩ පාලකේනි අපේ රටේ සැලසුම් හදනේ උන්ට අපි කියනවා අපි ජල හිඟන්න කොරා අපි ජල හිඟන්න කරලා උඹලා යනවා ලෝකේ වටේ හිඟා කාගෙන ඉන්න මොනවද ඩොලර් යූරෝ යෙන් හිඟා කන්න යනවා මොනවද අපිට කියනවා ප්‍රාග්ධනේ ගේන්න යනවලු ආයෝජකයෝ ගේන්න යනවලු පාලකේනි තොපට පේන්නේ නැද්ද මේ රටේ මහා ප්‍රාග්ධනයක් තියෙනවා කියලා මොනවද ප්‍රාග්ධනය මේ මහා ශ්‍රම සම්පත ආයෝජනය කරපල්ලා ලංකාවේ ශ්‍රමය අපත යනවා අපේ රටේ වර්ග කිලෝමීටර් 65610ක මේ මාතෘ භූමිය 65610ක් වර්ග කිලෝමීටර් තියෙනවා මේ මාතෘ භූමිය කෝටි 2කට නෙවෙයි කන්න දෙන්න පුළුවන් කෝටි 20-30කට කන්න දෙන්න පුළුවන් පොළවක් මේ මහ පොළොව කියනවා ඇයි තොපි ලෝකෙ වටේ යන්නේ මග මම අස්සද්ද පල්ලා මට සලක පල්ලා ගොවියට තනක් දී පල්ලා මං උඹලට කන්න දීලා ලෝකෙට කන්න දෙන්නම් කියලා මෙන්න ප්‍රාග්ධනය මේ මහා වතුර මේ මහා ජලකඳ මේ මහා වැස්ස මහා ප්‍රාග්ධනේ නොවේද
මේ මහා ගහකොළ මේ මහා කඳුකරය මේ ඇලතොල අපේ රටේ ප්‍රාග්ධනිය නොවේද මේ රටේ මානව සම්පත ඔය ශ්‍රම සම්පත අපේ රටේ ප්‍රාග්ධනිය නොවේද කවදද මේවා ආයෝජනය කරන්නේ කවදද මේවා කලමනාකරණය කරන්නේ කවදද මේවා බලධාරීන් තේරුම් ගන්න කවදද මේවා මේ රටේ පාලකයෝ තේරුම් ගන්න කවදද මේවා මේ රටේ මහ ජනතාව තේරුම් ගන්න ප්‍රාග්ධනිය අපත යනවා රටක් වැළලෙනවා මුං හොයාගෙන යන ආයෝජකෝ උන් ඇවිල්ලා කියනවා අපිට අක්‍රපාල ස්ථාද්‍යයන් හම්බන්තොටින් කියනවා ඩෝල් සමාගම ඇවිල්ලා කියනවා අපිට අක්‍රපහ 5000ක් කිරිඳෝයෙන් කියනවා ඩෝල් සමාගම ඇවිල්ලා කියනවා මයියන්ගේ උල් හිටියෙන් අක්‍ර 2000ක් කියලා දීලා එන් 2000යි මෙන් 5000යි ඇවරයි දෑවරයි තුන් ඇවරයි මාතෘ භූමිය විකුණනවා පාලකයෝ නොපෙනේද නොදැනේද විනාශයේ තරම රටක් හදන්න බෑ ලෝකේ වටේ ගිහිල්ලා හිඟන් ඇවිල්ලා මේ රට මහා ධනස්කන්ධයක් තියෙන රටක් මේ මහ පොළොයට මහා ඛනිජ සම්පත් ප්‍රමාණයක් තියෙනවා ඒවා ප්‍රාග්ධනෙ ඒවා ආයෝජනය කරන්න ඕනි රට ගොඩ ගන්න මුන් මේව රට වනසනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝ මේ ව්‍යාපෘතිය ගැන කියනකොට බදුල්ලේ කච්චේරිය තිබුණා රැස්වීමක් ඔය මගුල්ලල්ලේ විනාශයෙන් පස්සේ ආවා ඉහළ නිලධාරී ආවා දේශපාලඥයෝ අපේ ගෞරවනීය මහ සංඝරත්නයේ වැඩියා එතකොට එක විද්වතෙක් කියනවා මේ ව්‍යාපෘතියද 116ක් කළා තියෙන්නේ මේක නවත්තන්න බෑ කිව්වා මම නැගිටලා ඇහුවා මහත්තයෝ නවත්තන්න බෑ මම ඔකට උදාහරණයක් කියන්නද කියන්න කිව්වා මං කිව්වා දැන් තේරුම් ගන්න මේ ගිලින්නේ දෑකැත්තක් කියලා දෑකැත්තේ අගින් තුඩෙන් ගිලින්න පටන් අරන් 116ක් ගිලලා දැන් ඔයාලා කියනව නේද අදින්න බෑ කියලා අදින්න බැරි නම් කපන්න කෑල්ල කටේ ඉතුරු වෙන්න උමග නවත්තන්න වැඩේ නවත්තන්න කියලා මම කිව්වා එතකොට කට්ටේ ඉනා වුණා මං කිව්වා එහෙනම් ගිලින්න ගිලගෙන ගිලගෙන යනකොට දෑකැත්තේ අංශක 90ේ හන්දිය හම්බෙනවා අන්නේ හන්දිය හම්බුණු දාට මධ්‍යම කඳුකරේ වැනසෙනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියන් ඔබ කියනවා නම් මේක නවත්තන්න බෑ කියලා අන්නේ වැනසීම බාර ගන්න ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියන් එඳා මේක බරපතල ප්‍රශ්නයක් එඳා මේක තේරුම් ගන්න ඕනේ මේක සුළුපටු දෙයක් නෙවෙයි ඔස්කා වයිල්ඩ් කියලා ලෝකේ විද්වතෙක් හිටියා. ඔහු මෙන්න මෙහෙම කියමනක් කියලා තියෙනවා. යමක මූල්‍යමය අගය දන්නා ඒත් ඒ සැබෑ වටිනාකම නොදන්නා එකෙක් ඉන්නවනම් ඌට තියන්න ඕන නම නරුමයා කියලා. මේ කට්ටිය මේකේ විදුලිය නිපදවන ගාන හැදුවා. ගෙනියන වතුර කියුබික් මීටර ගානට හැදුවා. එයාලා හැබැයි මධ්‍යම කඳුකරේ අගය දැනගෙන හිටියේ නැහැ. හීල්ලෝයේ අගය දැනගෙන හිටියේ නැහැ. අපේ ගොයිබින් වල අගය දැනගෙන හිටියේ නැහැ. අගය දන්නේ නැහැ. මූල්‍යමය වටිනාකම දැනගෙන හිටියා මූල්‍යමය වටිනාකම දන්නා අගේ නොදන්නා එක නරුමයා ඔස්කා වයිල්ඩ් කිව්වා අපේ රටේ නරුමේ ගොඩක් ඉන්නවා ආදරණීය අම්පිය තාත්තේ සහෝදරයා සහෝදරි එහෙනම් මේ ව්‍යාපෘතිය නවත්තන්න බැරිද අපි ලෝකේ අධ්‍යයනය කළා මේ වගේ ව්‍යාපෘති කරලා පාලකව පස්සේ වැරදි කියලා තේරුම් ගත්ත වෙලාවේ ව්‍යාපෘති ඉවත් කරගත්තේ වා හෙව්වා හෙව්වා මෙන්න එකක් දෙකක් කියන්නම් ප්‍රංශයේ තියෙනවා ලොයිරේ කියලා ගංගාවක් සහ ලෙග කියලා ගංගා දෙකක් මේ ගංගා දෙකේ වේලි ගොඩක් ගැහුවා පස්සේ කාලේ තේරුණා මේවා මහා හානිකරයි කියලා ප්‍රංශේ භූමියට අන්තිමට පාලකයෝ තීන්දුව කරා ලොයිරේස ලෙගර් ගංගාවල තියෙන ඔක්කොම වේලි අයින් කළා දැම්මා ඒ විතරද තායිලන්තේ තියෙන මිනූ කියලා ගංගාවක් ඒක දැවන්ත වේල්ලක් හැදුවා රසි සලායි කියලා වේල්ලක් හැදුවා මේක මහා හානියක් වුණා හානියක් වෙනකොට පරිසර වේදින් ජනතාව කෑ ගහනකොට පාලකයෝ තීන්දුව කරා 2000 වසරේදී මේ රසි සලායි වේල්ල අයින් කළා ගඟ නිදහස් කරා ඒ විතරක්ද දියුණුවේ ඉනිපැත්තට ගියා කොරියාවේ සියෝල් අගනගරේ හයිවේ එකක් ගැගුවා සියෝල් ගඟට උඩින් කාලයක් යනකොට මහා හානියක් වෙන්න පටන් ගත්තා කෝටි ගණන් දවසට වාහන යන පාරක් හයිවේ එකක් අධි ආදායම් ලැබුවා අන්තිමට පාලකයෝ තීන්දුව කරා හයිවේ එක අයින් කරන්න අන්න ලෝකේ නවත්තන්න බැරිද අපි අහනවා ලාභේ ආදායම 100යි පාඩුව 10000යි නම් 100ේ ආදායම ගන්න කරනවද 10ේ පාඩුව සලකලා නවත්තනවද එහෙනම් ආදරෙන් කියන්නේ ගෞරවයෙන් කියන්නේ මේක පාඩුයි මේක විනාශයි මේක මහා ව්‍යසනයක් මේක රටටම බලපාන හානියක් එහෙනම් නවත්තන්න ඕනේ බැරි නම් අපි ජනාධිපතිතුමාට කියනවා නැවත ඉල්ලනවා తాවකාලික නවත්තන්න වෙනත් විද්වතුන්ගෙන් අර කට්ටේපා ගෙනල්ලා පරි හරි බලපෑම් අගින් වார்த்தාවක් හදන්න හදලා අපට කියන්න මෙන්න ඉන්නවා විද්වතුන් එහෙනම් ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරියා තේරුම් ගන්න වේවි එහෙනම් මේවා විනාශකාරී ව්‍යාපෘති නම් මුදල් පස්සෙම යන රටක් කරලා හැම එකාම මුදල් පස්සෙ යන්න තක්කන්න හදනවා ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරියා
මෙතන කියවුනා මුදල් වලින් ඔක්කොම කරන්න බෑ මුදල් වලින් ඔක්කොම කරන්න බෑ වැදගත් කියමනක් කියන්න ලෝකයේ තියෙන වැදගත් කියමනක මෙන්න මෙහෙම කියනවා මේ ලෝකයේ දැන් පරිසරයට හතුරුයි පරිසරයේ මිත්‍රයෙක් හැටියට දකින්නේ නැහැ දියුණු රටවල් ඔක්කොම පරිසරය විනාශ කරගන්නවා අපේ රටේ පරිසරය දැවැන්ත විනාශයක් කරනවා මේ විනාශ කරගෙන කරගෙන යනකොට මෙන්න මෙහෙම තත්යකට ලෝකේ පත් වෙනවා අර වැදගත් කියමනේ මෙන්න මෙහෙම කියනවා සියලු වෘක්ෂලතාවෝ කපා දැමූ පසු සියලු ගංගාවෝ සිඳී ගිය පසු අන්තිම මාළුවාද අල්ලාගෙන කෑවට පස්සේ ලෝකේ ජනතාවට තේරෙවිලු මුදල් කණ්ඩ බෑ කියලා සල්ලි කණ්ඩ බෑ කියලා ඉඳ වන්දි විතරක් නෙවෙයි අපේ ජීවිත මේ මනරම් කඳුකරය ඔය හිල්ලෝය ඔය ටැන්ටි බිල්ල ඔය පාසල් අපේ වගාබිම් ඔක්කොම සුරක්ෂිත කරන්න ඕනේ ඒකට තාක්ෂණය ගේන්න ඕනේ ඉඳ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා පෙළගැහෙන්න ඕනේ ඒකතු වෙන්න ඕනේ ඉඳ අපිට තියෙන වැදගත් කාර්යභාරය කලාකරුවෝ ඇවිල්ලා ධෛර්යය දුන්නා මට 2015 ලංකාවේ දැන් ඉන්න හෙළයේ මහා කවියා කියන රත්නත්‍රී විජේසිංහන් විසින් කවියක් ලියලා එව්වා පදවැලක් ලියලා එව්වා ගීතයක් කරන්න කියලා ඉල්ලීමක් කළා අන්න ඒකේ මෙහෙම තියෙනවා යෝධ කඳු වලලු විනි විද ඇදෙන ලේ නහර දිය කඳ කිරට පෙරන ඌවේ මව් ලැමද නිම්නයේ නිලත සරුසාර ගහවල දිලෙන මුතු මණික් සම්පත මුවින බුබුලු ලන උල්පත රජු පනලිසේ කපා දිගු උමන් තන තන කපා ටය තනින් සනින් විනි විද සිනා සිසි මම් පහරන ඔල මොල මිනිසුනේ ඔබේ දරු පැටව මතු දින සිනා නගන් නෙද කෙලසින උමා ඔය රකිවු පනනල ලෙසේ තොසිනේ කියලා ලිව්වා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියෝ අපි මේ මැදම කඳුකුරේ රකින්න ඕනේ මේවා ගොඩ ගන්න ඕනේ ඒක අපේ කාර්යභාරයේ වෙච්ච ඔහොතක් මේක එඳන් මේ පොළව අපි හදපු වඩපු පොළව ඔය කියන දේශපාලඥෝ නැති වෙවි ඔබ දරු පරම්පරා හදනවා උන්ට තියෙන්නේ මේක විතරයි ඒක රැකීම අපේ යුතුයකමයි අපිට වෙන දෙයක් නැහැ පාලකේ ඔදීපු දේවල් නැහැ පාලකේ දුන්නේ විනාශයන් හැමදාම රට ණය කළා රටේ ආර්ථික විනාශ කරා එඳ අපට ගොඩක් දේවල් කරන්න තියෙනවා ඉත හැමෝම පෙළගැහෙන්න ඕනේ හොඳ පූජකයෙක් හිටියා ලෝකේ හිට්ලර්ගේ කාලේ එයා මාටින් මිලමොර කියලා පූජකෙක් ඒ පූජකයා මෙන්න මෙහෙම වැදගත් කියමනක් කියලා තියෙනවා එයා කියමනක් කියලා තියෙනවා හිට්ලර් මිනිස්සු මරාගෙන මරාගෙන එනකොට අන්තිමේට වෙච්ච වැඩ එයා කියලා තියෙනවා හිට්ලර් කොමියුනිස්ට්වාදීන් මරා දානකොට අපි හිතුවා අපි මරන්නේ නැහැ කොමියුනිස්ට්වාදීන් විතරයි මරන්නේ කියලා මාධ්‍යවේදීන් ඊළඟට මරනකොට අපි හිතුවා මාධ්‍යවේදීන් මැරුවට අපි මරණ එකක් නැහැ කියලා වෘත්තිවේදීන් ඊළඟට මරනකොට අපි හිතුවා අපි මරණ එකක් නැහැ කියලා ක්‍රිස්තියානි මිනිස්සු මරනකොට හිතුවා අපි මරණ එකක් නැහැ කියලා යුදෙව්වන් සමූල ඝාතනය කරනකොට අපි හිතුවා අපි මරණ එකක් නැහැ කියලා අන්තිමට මං විතරක් ඉතුරු වුණා මං වෙනුවෙන් එකෙක්වත් නැහැ දැන් ඉන්නේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි උමා ඔය විනාශයට අපි මුලින් නම් පෙනී හිටියා ඔබ ආපු එක අපි සතුටුයි ආපු නැති අයටයි මේ කියන්නේ ඔක්කොම විනාශ වුණාට පස්සේ ඔබ ඇවිල්ලා වැඩක් නැහැ ධෛර්යය දීලා වැඩක් නැහැ පාලකව දැනගස්සන්න බෑ ඔබටත් ලිඳ හිඳනකම් මේ ඉන්නේ එපා ඔබේ ජීපු පුරනකම් මේ ඉන්නේ එපා මේ කඳු මේ නගරෙට ඇදගෙන එනකම් මේ ඉන්නේ එපා සූදානම් වෙන්න විනාශේ ආපස්සට හරවන්න පුළුවන් ධෛර්යය ගන්න ලෝකෙම හරෝලා තියෙනවා හරවන්න පුළුවන් ආපස්සට හරවන්න ඕන ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි අපිට ලොකු කාර්යභාරයක් තියෙනවා මේ රටේ බුද්ධාගම ගේනකොට මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කළා දේවානම් පියතිස්ස රජතුමාට කිව්වා මෙන්න මෙහෙම මහරජා ඔබ මේ වනයේ මේ දේශයේ අයිතිකරු නොවේ මේ බාරකරුවා පමණයි මේ වන අරණේ නිදල්ලේ සරිසරන මේ සදාසීපාව හසේ සරිසර පියාසර කරන විහගුම් මේ මිනිසුන්ට ඔක්කොටම මේ දේශයේ අයිති මේ වනයේ අයිති එඳ ඔවුන් තමයි උරුමකාරේ ඔබ බාරකාරයා පමණයි කියලා අපේ රටේ පාලකයෝ ඕක කියගෙන මුන් මොකද කරන්නේ අපි උරුමකාරයලු උන් බාරකාරයෝ උන් භාණ්ඩාගාරේ සුද්ධ කරනවා උන් ඉඩම් සුද්ධට දෙනවා උන් රටේ සම්පත් විකුණනවා අපේ රටේ ආර්ථික මර්මස්ථාන විකුණනවා අපේ රටේ දේශීය ව්‍යාපාරිකයා දේශීය නිෂ්පාදකයා ගොවියා ඔක්කොම වටනවා ඕකද කියලා අපි අහනවා තුටු ගැමුණු මිහිඳු මහරහතන් වහන්සේ කියපු එකට කරපු දේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේ රට තියෙන බොහොම නරක තැනයි අපි දන්නවා
ඔයි වගේම ලස්සන කතාවක් කිව්වා ලෝකයේ ඉඳපු ශ්‍රේෂ්ඨ නායකයෙක් 1855 කොහෙද රතු ඉන්දියානු නායක 100ට ඔව් කිව්වා ඇමරිකාවේ ජනාධිපති ලියුමක් එවනවා 100ටල්ට උඹේ රටේ ඉඳන් අපි ගන්න සූදානම් අපිට ඉඳන් ටික පවරලා දීපල්ලා කියලා 100ටල් ලියනවා ලියුමක් ඒකට අරයට උත්තරේට මොකද්ද මේ මහ පොළොව මේ ගලා යන ගංගා ඇලදොල මේ දිදුලන මහා වතුර මේව අපේ නෙවෙයි අපේ මුතුන් පිටංගේ ලේ මේ ගලාගෙන යන මේ මහ පොළොව විකුණන්නේ කොහොමද මේකට මම මිලක් කියන්නේ කොහොමද මේ වෘක්ෂ ලතාවෝ මේ සතා සීපාවෝ මේ මහා කඳුමි මේ මහා තනිබි මේ ගලා යන ඒවට මිලක් කියන්න බෑ උඹලා මේවා මිලට ගත්තොත් අපි දන්නව උඹලා සුදු මිනිස්සු උඹලා මේ පොළොවට ආදරේ නෑ මේ පොළොවේ සාරය උරාගෙන යනවා උඹලා මේක උරාගෙන ලෝකෙ තවත් බිමකට යනවා අපට මේවා දෙන්න බෑ කියලායි සියට ලියුමේ යව්වේ අපේ රටේ අගමැතිවරයා අපේ රටේ ජනාධිපතිවරයා චීනෙට ගිහින් කියනවා එන්න අක්කර 15000 දෙන්නම් කියනවා කතා කරලා දෙනවා අරේ ඇමරිකාවට ගිහිල්ලා කියනවා ඩෝල් සමාගමට එන්න කිරිඳුවෙන් අක්කර 5000 දෙන්නම් කියනවා බ්‍රිතාන්‍ය බූකට සමාගමට ගිහිල්ලා මහින්ද මහත්තයා ඒ කාලේ කිව්වා අක්කර 65000ක් මිලියන් දෙන්නම් කියලා ඔන්න පාලකෝ සියටල් 1855 කිව්වේ අපේ පාලකෝ කියනවා එන්න ගණ්ඩ සාක්කුවට කීයක් හරි දෙන්න ඔන්න පාලක ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි පෙම්බර ජනේනි අපේ රටේ පාලකයෝ ඔබට ආදරේ නැහැ මේ මහ පොළොවට ආදරේ නැහැ මේ ගහකොළට ඇලදොළට මේ මහ කඳු වලට ආදරයක් නැහැ උන්ට ඕනේ වස්තුව උන්ගේ පවුලට ධනෙ උන්ට ඕනේ බලය බලය ගන්නකම් අපි රවට්ටනවා රවට්ටලා අපිට විනාශේ ගේනවා කවදද තේරුම් ගන්න කවදද මේ රටට පණ දෙන්නේ කවදද මේ රට ගොඩ ගන්න ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේ සියලු තත්ත්වයන් වෙනස් කරන්න ඕනේ නැවත ආපස්සට රට හරවන්න ඕනේ නිවර්දි තැනට ගේන්න ඕනේ පාරිසික මිතුරු සංවර්ධනයකට රට ගේන්න ඕනේ තිරසර සංරක්ෂණයක් කරන්න ඕනේ රට මේ කඳු සුවපත් කරන්න ඕනේ මේ ජනතාවට සහන ගේන්න ඕනේ එඳ මේ කියන්නේ බුද්ධයන්සේ නිලධාරි මහත්වරුන්ටයි මෙන්න මේක ලියලා ජනාධිපතිට යවන්න මෙන්න මේක ලියලා අග්‍රාමාත්‍යවරයාට යවන්න පුටු ආණ්ඩුවට හවුල් ආණ්ඩුවට යවන්න දැන් අපිට නොපමාව සාකච්ඡාවක් දෙන්න අලුත් කැබිනට් පේපර් එකක් දාන්න ඕනේ ලංකාවේ නීති වලින් මේකට පිළියම් හොයන්න බෑ නොහිතපු අනතුරු ඇවිල්ලා ලංකාවේ නීතියේ දැකපු නැති අනතුරු ඇවිල්ලා අලුත් කැබිනට් පේපර් එකක් දාන්න ඕනේ ඒක මොකද්ද කරන්න ඕනේ පළවෙනි එක වගන්තිය දාන්න මෙහෙම හානියටපත් වෙච්ච ජනතාවට හිතපු ජීවන තත්ත්වයට වඩා උසස් ජීවන තත්ත්වයක් දෙනවා කියලා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට බැඳිච්ච රටක් ඇටියට ඊට වඩා ජීවන තත්ත්වයක් දෙනවා කියලා වගන්තිය දාලා අපට සාධාරණයේ ඉෂ්ටකරන්න ඕනේ ඕනේ ඕනේමයි කියලා අපි කියනවා දාන්නේ වගන්ති දාන්න වගන්ති අපේ ඉඩම් වල වටිනාකම බැලලා දැන් ඉඩම් විකුණන්න බෑ ඒක අම්මා කෙනෙක් අඬාඩා කියනවා මහත්තයෝ කෙල්ල දීක දෙන්න බෑ කියලා මං ඇහුවා කෙල්ල දීක දෙන්න බැරි එකේ උමා ඔය ප්‍රශ්නේ මොකක්ද කියලා අම්මා අඬලා කියනවා මනමාලයක් ආවලු පවුලේ කට්ටියත් එක්ක ආවලු බාත්รูම් එකට යන්න ඕන කිව්වලු ගියාලු ලස්සනට ටයිල් කරලා කොමඩ් එකක් හයි කරලා මහාචාර්යතුමා කිව්වා ඔය කොමඩ් එක ගාව තියනලු බකට් එකට කෝප්පයක් දාලා එළියට ආවලු නිදුලට ගියාලු වෙල බැලුවලු වෙල පුපුරලාලු පුරන් වෙලා ගේ බැලුවලු ගේ පිපුරුවලු පුපුරලාලු මගුර කැඩුනලු ඔන්න තත්තේ හදවත් සැක්කම් කරන්න වේවි පැලිච්ච පැලුම් මහන්ඩ බෑ නමුත් හදන්න ඕනේ හරි ඒවා කරන්න ඕනේ අන්නේවට ප්‍රතිපාදන ඕනේ එඳ ඒ තත්ත්වයට ගේන්න ඔන්න අපේ ඉල්ලීම් කෙටියෙන් කිව්වා ඇහුම්කම් දෙන්න සාහන ඕනේ නැතිනම් අපි සූදානම් නොදෙන සාහන දිනා ගන්න එක මිටකට එක්කහු කළා අද රටේ සංවිධාන ගොඩක් සියලු දෙනත් එක්ක රොද බැඳලා මෙතන විතරක් නෙවෙයි කොළඹට එනවා වට කරනවා එක කරලා මේව ජයග්‍රහණය කරලා පෙළවර කරනවා මිසක ආපස්සට අඩිය තියන්න සූදානම් නෑ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා ඔබ සටනට සූදානම්ද ඔබ සටනට සූදානම්ද ගාමු ක්‍රියා මාර්ග මේ හඬ ගන්න එකට එක්කව වෙන්න පාලකව අහන්න නැත්තම් දන ගස්සලා හරි සාන ගන්නවා මේ රට රකින්නවා මධ්‍යම කඳු කරේ රකින්නවා මේ විනාශය නවත්තනවා 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 අපේ සටනට ජය වේවා ස්තුතියි